රවැස් අයිතින් විමස්සන ගුවන් විදුලි අවකාශ්‍යය ජනතා පරමාදිපත්තිය අයිවෝන් ශ්‍රාවකොපට සුබ සන්ධියාවක් ප්‍රාර්ථනා කරනවා අද බදාද දවස බදා දවස පසරු දෙකෙ දන් පසරු හතර දක්වා ජනතා පරමාධහි පත්තිය නමින් අපි වැරසර හනක් සම්පාදනය කළ එය ඔස්සේ අදත්තහි හයවන දිගේ හැරුම මේ විදිහට සයින්ට්හන් කරනටයි අපි සූදනම් වෙන්නේ. අපි අදත අපි කතා නොක්කරම බැරි අතිශවයින්ම වැදගත්තුුණු මාතෘකාවක් පිළිබඳව අපේ අවධහන ොමුකරන්න සූදන මෙවා නැ ්‍රාවකපු දන්නවා වක්කෆෙම් ජනත ප්‍රමා දිිහිපත්තිය වැඩස රහන අප අනුග්‍රාශවල දාකතව ලබාදන කවද කියලා ඒ තමයි මැතිවරණ ප්‍රචන්්ඩ ක්‍රයා නිීක්ෂණ මධ්‍යස්ථානය ඔවන්ගේ අනග්‍රහයෙන් ඔොන්ගේ සම්බන්ධී කරණෙන් තමයි. මෙම වැඩසරහන ෝභාවවෙත ගෙනෙන්නේ විශෂම ජනතාව දැනුවත් කරන්න. මේ පරමාදිහිපත්තියේ බලය කොයිතරම් බලයක්ද. එස්සේ චන්දදාක අට තියන වගගේ මොනුවද. අපිේ චන්දදායකෙක්විදේ කවුද අරථ දක් වන්නේ කොරින්ම කියනවා නං. රට උත්තරේතරුණු අන්ු්‍රරම වවස්ථාවෙන් අපට පැවල්ලාතිබෙන්න්නවූ බලතල. බොක්තිවිඳීම සම්බන්ධීන් අපි සතු වගකීම් සහයුතුකම් පිළිබඳව තමයි අප මේ දැනුවත්කකිරීම් සිද්ධකරන්නේ අදත් ඒසා විශාල මාතෘකාවක් පිළිබඳු විශාල අපපසරයක් පුරාදිවෙන මාතෘකාාවක් පිළිබඳව හතා කරන්න විස්සූදනබේනවා තවත් අපේ රටේ බොහෝ දෙනෙක් දන් හඳුන කෙනෙකුට තමයි අදවස්සේද අපි ආරාධනක් කළේ පන්න හෝ පිළිගන්න සූදරම් මේ විදිහයට. අපි අආරාන කළේ නීතිීකඥ ජයන්ත දෙෙහිත්ත ගේ මහතාට ලක් ෙම් ජනත පරම දී පත්තිය වැඩසරහට සබන්ද වැන්න ෙල යිබෝ සුබ සන්දයෝක් අයිබ සුබ සන්දයෝක් චර ඉතින් මේ නීතිීක්ඥ ජයන්ත දැන් මෙ ඔස්සල කොහොද වැඩ කටයුතුහෙම කාරය බහල වෙලාදින්නේ ර්ථමානතත්වයෙක හොඳද සොපුරුදු විදිහට වැඩ කටයුතු කරගණයනවා ශේෂෙන් අධි කරන කටයතුලට සම්බන්ධ වෙලා වැඩ කරනවා ඒ අතරතුර මේ වගේ මාතෘකා සම්බන්ධයෙන් විශේෂයෙන්ම චන්ද බලය අයිතිවාසිකම් නීති ආධිපත්්‍ය වෙවැන්නේ කාරණ සම්බන්ධයෙන්න්න දේශකවරයෙක් විදිහයටත් කටයතු කරනු. එකැනෙේදවෙේ බොහෝතැංලට යමින් එමින් අදල් දේශන පැත්තිමවා සිද් වෙන සාමාන්‍යෙන් මම සේලුම දිස්ශරරික්කවලට විදධ වැඩට රාණ වලට සාමාන්‍යය සම්බන්ධ වෙලා. සබ නීති ජයත දිට පැවරෙන්න්නේේ පුරවැසි යිතිවාසිකම් සහ කාරිභාරය කිය මාර්ට්‍රුකා පිලිබඳ හරන්න අපිට අයිතිවාසිකම් සහ කාරිාරය කල කණඩනය කරගන්න පුලුවන් අපි ලින්ම මේ යිතිවාසිකම සම්න්ධය නතාහරම දැන් රට ත රාන්ුකම ව්‍යවස්තාව තුලත් අපි තා කරන ප්‍රමාවාදී පත්්‍යය බලයන් සතුක කලනු හැකි ඒ ජනතාව කිරීම පිහිටා තියෙන දෙයක් ඉතින් එතකොට මේි මුලිම්ම කවද ර යා කිය දක්ව ත්තු හො කද පිට එතනින් පස තමයි මාත්‍රක ති ව සිද වන්නේ අපි රවශයා විදිහ කොහොමද අර්ථ දැක්වීම සිද්ධරන්නේ. සාමාන්‍යෙන් රාජ්‍යයක් විදියට හඳන්වන නෙශ්ීත බෝමි ප්‍රදේශයක ඉන්න ජනතාවක් තමයි පුරවශය විදියට හඳුනාගන්න එතකොට පුරවශය විදියට පි සඳ ගද නීතිය. ඒ අය පුරවැසියන් විදිියට හඳුනගෙන තියෙන්න්නවා. කොඩ ලංකාවේ උපතින් පොරවැසි භාවය හ හම්බෙන පිරිසක්කිඉන්නවා. එම නැත්තගින් පසුව විවිධකාරණා මත අයදුම් කරලා පුරවැසි භාාවය ලබාගන්න හැකියාවක් තියෙන පිරිසක්කඉන්නවා. ඒකෙන් ඇතරම කවුරුවනත් ර වයක් ව පත්තුනාට පස්සේ. ඒයායට හිමි වෙන රට තුළ හිමි වෙන වරප්‍රසාාධතා සශේෂී ප්‍රතිලාප ගනාවක් තිබෙන සාමාන්‍යක කෙනෙකුට වඩා වෙනත් වැසයෙකුට වඩා. හතකට ඉතාම සරලවකි වුවොත් එහෙම නීතියමගින් යම් නිශ්ෂිත රාජ්‍යයක වාසය කරන්නෙක් විදිට හඳුනාගන්න තැනැත්ත එෙක්ව අපි කියන පුර වැැසියෙක් කියලා දැන ඔබ සඳහන් කළ මේ වෙනත් පුද්ගලයකුට වඩා අයිතිවාසිකම් හිමි වෙන කියලා. එතන මේ ව පුදගල ක්ලව හැඳි ක්සිද කලේ කකවද විදේශී ජාතයෙකුද ඒ තත්ත්වය කොයි වගේද. ලංකාාව පුරවැසිෙක් නොවන තැනැත්තෙක්. ත ොට අයත්වැනි විදේශක ජතික තමයි ද මේ පුරවැසිභාවය සම්බන්ධය කතා හරද දැ අපි උපන් සහල ගන. ලාරට න ද ීතිීමට අනකුළව පුරවැසි භාාවය යම්මා කාරයක රාජ්‍යය කහමනත අපේ රටේ නොදෙන්න හේතු කාරන බලපාල තියනවාදෙහම ලපන්න හේතු තියෙනවාවද. පුරවැසසිෙක් නවීමට හේතුසාධක බලපාන ඇද උදාහරණැක් විදියට ලංකාවේ ගත්තොත් එහෙම කන්ද උඩ රට ප්‍රදේශවල ඉන්න පුදජනතාව. ඒකොල්ලොෝ ඉන්දියාවෙන් මේ රටට එ කැඳවගෙනාවේ ලංකාවේ වතුවල වැඩකරන්න හමුත් මෑතක් වන තුරුම ඒ අයව ලංකායි පුරවසිව හැටියට පිගනු ලැබේ නැහැ ගන අපි නීතියමගින් අවශ්‍ය යම් පිරිසක් මේරට පුරවසිය නොවන තැනැත්ව ඉන්නවනන් හෙම ඒ අය පුරවැසියව විදියට හඳුන ගන්න අවශ්‍ය අපේ නීතියමගින් එහෙම අයතුු කරනන පරවසි බ ලබාගන්න කියලා එඒම හැමකෙනෙකොට පුරවසිභවාව ලබාගැනීම හැකියාවක්නහ දාාරණයක් විදිහට යම් තැනැත් එක්ද අපිවුණත් වෙන්ටකටගල්ල කාලයක් ජීවත් වෙලා එම සේරටේ සමාර වෙලාට නිවහා වෙලා මයි ර ාාව ලබා ගැීම හැක ක්තිය න විශේෂෙන් ඔය කන්දවුටට ජනතාව විල් අවරුදුු සීියකට ව කා හිට හිටියට පස තමයි ගොල්ලෝ පොරවැසි විත හදුන ගත්ේ. ඒ රටක පපුරවැසි භාාවය අපිට උපතින් ලබාගන්නෝ වගේ ලේසි නැහැ පසෙ අයුතුම් කරලා ලබා ගන්නේ එක ඒේක ඉතාම අපහසු සහ කොන්දේසි ගණනාවක් සම්පූර්ණ කරන්න ඕනේ කාරනාව. ඔබ අපේ ආදරණිය මේ වතු ජනතාව ගැන සඳහන් කලා මේ නීතිීඥ ජන්ත තැන් සහර තැවලදි අපිට එක පුද්ගලෙක් පව සඳහන් කලාි වැඩසරහණනක් තුලද ඔවන්ගේ ජාතික හැඳුම්පතේ තිබෙන්නේ මේ වී අකරණෙවෙයි වෙනනාකයක් තියනිෙ කලා කෙනෙක් සඳහන් කලා මට මතකන හරයටටම එක් වගගේකයක් තියෙ වැඩිහිට පුද්ගල ඒ ඔබ කියෙන නිර්ණයක මත ඒ සිදුවච් සිදී මකයි ැන ේද සමහරයටට වවෙන්න පුළුවන් ඒ පිළිබඳ වනි ශිතෝමට අවබෝධයක් නැහැයි අක්ෂරයක කුමන පන මැකන් ය දල තිනව කිය නමුත් සාමාන්‍ය රවසියන්ට වඩා ඉතාම අවර ප්‍රසාජිතත්වයක තමයි වතු ප්‍රජාව ජීවත් වනේ තකට තවමත්යට අපි විශ්වා කරන විදිේත් දැ වේශ පාලක්ෂනයෝ විධ තාා කියන්න ොලුව නමු අපි විශ්වාස කරන විදියට අපි දකින විදියට අපිට පේන තින ේල්ලන්නන ත්ම අවර ප්‍රද්ත්වයක ඉන්නේ. අවමදැ පුද්ගලෙක් විදිට අපිට ති වෙෙන්න්නනේ අවම. යිතිවාසික මවම ජීවන තත්ත්වයන් බවයායට නැහැ කියන තමයි ප නිීක්ෂය දැම අවුදදු දෙසියත්ම්පර්ණ වන අපිටඒක වෙනම කතා කරන්න පුුවන් කාරණයක් දැන් මේ ආණඩුක්‍රම විවස්ථාව පවා සියලුම විවස්තාව හදුනවා ද පුරවැසියා සම්බන්ධය තමයි පුරවැසියා අතු වෙනවා පුරවසියාට හිි වෙනවා පපුරවැසියාට ල තියනවා ඇවිතේ ර් ක්වීම සිදහරල තියෙන්නේ එ එකකට දැන් මේ නේතිීක්ඥා ජාන්තමිතන දැන් අපි රැයාය සම්න්ධය තා කරදි පරවසිය අයිතිවාසිකම් කතා කරන්න කලින් මේ අයිතිවාසිකම් ජනතාවට හෙමනත්තම් පුරවැසියාට ලබාදීම සිද්ධ කරන්නේ කවද දැන් අපට සහර තැංගවලදී පෙන්ල තින කාරණයක් තමයි දේශපාල පක්ෂෝල ප්‍රතිපත්ති ප්‍රශ තුළ තියෙනවා පුරවශසියා සම්න්ධය නවුට ලබාදනේ පක් ෂ ල ප බද න න්න ව දේවල නිර්ණාක තින ැතින ඇත්තරම පුරවසියාට මේ යිවාසිකම් ලබාදයන්නේන කවුද ලබදන්නන කවද. මේක ඇතම ටිකක් සංකීර්ණ වෙච්චි කාරණාවක් ඇතනු අපි කතා කරන්න ඕනේ කාරණාවක් තම ඇතගත් ප්‍රශ්යක්ක බැහවේ හේතුව තමයි දැන් අපි රටේ මිනිස්සු අපි විශ්වාසරනවා තමගේ අයිතිවාසික පිළිබඳව පරමාධිපත්තේ බලය පිළිබඳව ටික් අඩු නුමක් යෙන වැඩි පිරිසක් කියන්නවා ොට ඒයිට අවබෝධයක්න මේ අයිතිවාසිකම් කියනවා තමන්ට කොහෙෙන් දෙෙන්නේ කියලා තලෝක ඉතිහාස බැලුවත් විධ යෝගාපි පසුකරග නැවිල්ල ේයෙන සමහර යුගවලද අපි විශ්වා කරල්ලා තියෙනවා මේ අපි බුක්තිවිදින ේවල් අයිතිවාසිකම නිහස සමහර වෙලාවට දෙවියන්ගෙන් ලැබුණු දෙයක් කිය තිං ඒ යුගි අපි පහුකරන්න විල්ල තියෙන. ඉට පස්සේ අපේ විශ්වාස කරලා තියෙනවා මේ දේවල් රජතමයි රජුගෙන් තමයි උපදින්නේ රජු තමයි රජතුමා තමයි මේ දේවල් අපිට ලබා දෙන්නෙල් තුොට නතාව රජතුමා ලබාධන ප්‍රමාණයට තමයි අයිතිවාසිකම් සහ නිදහස බුක්තිවිින්න්නේ. හැබැ අපි දැන් අදවර්තමානය ජීවත්වෙන යුකය හිට වඩා ඉතාම දියුණු යුකයක් අපි අදහස් අතින් සහ විධ පැතිකඩ ඔස්සේ මෙ සියලූ කාරණ සම්වර්ධනය කරගෙන දියුණු කරගෙන තිබෙනවා. හැබ වර්තමානය අපි පිළිගන්න අදහස් තමයි නැහැ මේ බලය එන්නේ නත්තං අයිතිවාසිකම් එමට ත ඒට සම්බන්ධලලාන ප්‍රාධිපත්්‍ය ල උපදදින්නේ මේ රජතුමාගේ වත් දෙවියගෙන් වත් ඒක මිනිස්සු විදිහයට අපිටම තියෙන දෙයක් අපි තමයි අපි පාලනය කරගන්නන්නේ ඒ පාලනය කරගද්දි අපේ ජීවන පැවැත්ම තුළ අපිට හිමි වෙන විශේෂ දේවල් වරප ප්‍රසාධ අපි බුක්ති දෙෙන දේවල් තමයි අයිතිවාසිකම් කියලා කියන්නේ. ඒ දේවල් අපිට ලැබන්න වෙන්න කොහැම්වත් නෙවෙයි ඒ මනුෂ්‍යයකු වීම නිසාම අප අපිට හිමි වෙන හිමි විය යුතු කාරණා විදිහට තමයි අපි ඇතන වර්තනය තේරුන් ගන්න ඕන දැන් මේයිප රට්ක පවා තියවන මේ යිති වාක ව නේ ූලිකමනිස් යිතිවාසිිකම් සහ යිතිවාසකම ක ොට කු න න පැදදිලියීම මූලිකමනි යිතිවාසිකම් තිබෙනවා එක මාන යිතිවාජිකම් තිබෙනවාවතකොට මන යිතිවාසිකම්ක ලබි හඳනගන තිබෙන්නේ විශේෂයෙන්ම ලෝක සාමය ර්ධන පවත්වා ගැනීම වෙනුව ක් ජාතතින්ගේ සම්විධානය බහි වෙනවායි සම්විධානය ිහි වෙලා ු කස් රන ක් ජ පි විස් ්‍ර ශ ති ෙන වග න්ත ග ලා කොටේ ග ති වලින් අපට ීලති යිතිවාසික අපි හඳුන ගන්නවා මන යිවා කම් කියලා. හැබැයි මූලික යිතිවාසිකම් කියන එක ඉට වඩා වෙනස් අපි අර කියන මානව අයිතිවාසිකම් වලින් අපේ රටේ ආර්ථික සමාජ දේශපාලන සධර්භයන්ට ගැලපෙන පරිදි තෝරගත්තුව අයිතිවාසිකම් අපේ රට ආන්ඩු ක්‍රම් ්‍යවස්ථාවට තුළත් කල බෙනවා. ඒ අයිතිවාසිකම් අපි මූලික යිතිවාසිකම් කියලා හඳුන්නවා එතකොට අපේ රටේ පුරවසියන්ට හිමිවෙලා තිබෙන්නේ මූලික අයිතිවාසිකම්.

පිළිබඳවත් සමහරයිතිවාසිකම් ලද තැකක් කරන්නේ නෑ. එක දේශසීම බලපෑමකින් ොරෝ වුත් යමා රය සහර අතිවාක ල ගීම හැකවක් ප්‍රවේ ීය හලා. මේ අයිවාසිකම ලබාදීම පිළිබඳව කතාහරද්දී ලෝකමටමි උදාරන්න කහිපයක් ගන්න පුළුවන්ද නීතිඥ ජයන්ත කොයිතරම් අයිතිවාසිකම් ප්‍රමාණයක් පුරවසියන්ටගේ රටවලින් ලබාදීරතිය නොද මේ කොයිතරම් විදිහේ බැෑරුම් කාරණයක්ක් දෙකනක සම්බඳනට ඉ කෙටි අවබුධයක්ක් ලබාගන්න පුළුවන් මේ ලෝක ප්‍රවතාව මටමි ඔ පැදිලියම ලෝකයේ විශවෂයෙන්ම එදදා සමසය හැටේ වගේ දර්ශකය අපිගත්තොත් එහෙම ලෝකයේ බල කඳුරු දෙකක් තමයි තිබුණ. එතකොට සමහර රටවල් තිබුණ ඒගොල්ලො ප්‍රමකතාවේ ලබාදීල්ල තිබුණේ හිරටවල් ජනතාවට සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් වලට තුළ සාමාන්‍යෙන් අපි සමාජයක ජීවත් වෙද්දි අපි තියෙන් නඕන අතිවාසිකම් මොනාද ඒ අයිතිවාසිකම්වල තම මුලිකත්වදී ලතිබුණේ අපි වාඳදුන්න්නවා සිවිල් සසා ේපවල අයිතිවාසකන් කියෙල තවත් සමහර් රටවල් විශේෂෙන්ම සමාජවාදය බලපෑමත් එක්ක ඒගොල්ලො ඒට ජනතාවට ආර්ථික සහංස්කෘති අයිතිවාදකම්වලට මුලිකත්වය දීල තිබුණ ඔො කොඩක් වෙලාවට සමාජවාදී රටවල් හෙමතමයි කරතුට ආර්ථික අයිතිවාසිකම් වල්දදි හම කෙනෙක්කම අවම ජීවන තත්ව යක් තියෙන්න්න ඕන ඉන්න තැනක්තියෙන් ඕන කරන්න රැකියාවක් හෙමනැත්තං අමෝශයෙන් ඒගොල්ලොන්ට යැපෙන්න ක්‍රමයක් තියෙන්න්න ඕන ඒවගේ පැතිකඩ ඔස්සේ තමයි විශේෂෙන්ම සමාජවාදී රටවල අයිතිවාසකම් පිලි බඳ . සල ලබ හැබැයි දනි තර ගත් . ය ශ ති සිකම් පිළිබඳ ටක් හැ දි లో රි මයි. පුරවසියෙක් විට ජීවත්විද එයායට සිවිල් හා දේශපාල අයිතිවාසිකම් අවශ්‍යයි. ඒ වගේම සංස්කෘතික අයිතිවාසිකම්. සාමාජ්‍යය වශයෙන් තියෙන්ුන අයිතිවාසිකම් සසාහාර්ථික යිතිවාසිකම් නොත්ත අපිට අවශ්‍ය වෙනවා කියන කාර අහෙම නැතුව පරිපර්ණරේ පපුරවෙසියෙක්ට පරිපූර්ණව සමාජය තුළ ජීවත්වවෙෙන්න්න හැකියාවක් නැහැ එහෙම නැතුව.හ එක කොටසක යිතිවාසිකම් විතරක් ප්‍රමාණවත් නෑ. ඔය ප්‍රශ්ණය දෙවෙනි කොටස ත්ොත්හඒකම මේ පොළල් ප්‍රශ්ණයක් එතකොට අයිතිවාසිකම් කියනේවා සිවිල් හා දේශපාල්ල අයිතිවාසිකං ස ආර්ථික සංස්කෘතික අයිතිවාසිකම් කියලා බෙදෙනවා වගේම තවත් අයිතිවාසිකම් බල ඒක කොට සඳන රගන තිේීමෙන ධාරනයක් විද ම යිතිවාසිකම් ො ක් ස ජාතින් වෙනම ප්‍රඥ්ඥප්තියක් මේකට සම්මත කල්ලා තිබෙනවා. එට පසේ කාන්ත අයිතිවාසිකම්. ඒකට වෙනම ප්‍රඥ්ඥප්තියක් සම්මත කල්ලා තිබෙනවා ඊට පසේ ආබාධිත තැනත්ත අන්ගේ අයිතිවාසික. ඒකට වෙන මොම ප්‍රඥපතියයක්ත් තිබෙනවා. ඒකම ලෝකපුරවසිියෝ ජීවතවයන විදි වි හැලුවන් අපිදන්න විධ යුගවල විධ වෙනස්කම්බලට ක් ලාලබ දරනක් වර්ග ගහතන වෙලා බෙනවා. එවස්සේ හැම පුරවැසියක්ටම යම් තමන්ගට ජීවතවන්ට අයිතියත්වයෙනවා ජනවර්ගී නොසලක තෙන් බැලුවන් වර්ගවාදීට එරෙහි. යම්මාකාරයක අයිතිවාසිකම් ප්‍රවේශයකින් ලෝකයේ සම්බෘති සකස් කරගන් තිබෙනවා. වහල් භාාවට එරෙහිව ඒ වගේ සම්මුති සකස් කරගන් තිබෙනත කොට හෙම ගත්තොත්හම මේක ඉතාම විශාල පරාසයක තිබෙන මාතෘකාාවක් විශේෂෙන්ම එක්සත් ජාතින්ගේ සංවිධානයේ මැදිහත්වීමෙන් මෙහෙවීමෙන් විවි්ධ අන්තර්ජාතිකල් ලේකන සකස් වෙලා තිබෙන. ඒ සකස් වෙලා තිබෙන එම ලෝකයේ සාමය පවත්වගන්න සෙලු ජනවර්ග වලට කිසිම වෙනස්කමකින් තොරව නිදහස්ව ජීවත්වෙන් අවශ්‍ය පරිසරය හදන්න. එනිසා ඒ අරමුණට අන්තර්ජාතික නීති ලේකන ගණනාවක් සකස් කල්ල තිබෙනවා විද පැතිකඩයන් නොස්සේ. ඉතිං ඒ සියල්ලටම පදනම් වෙලා තිබෙන්නේ මානව අයිතිවාසිකම් මානුම යිතිවාසිකම්බල බලය සහ මේක ලෝකමට්ටමින් අපිට කොච්චර ලබාදීලා තිීනෝද ද සරලෝමතාකොත් මේ ලෝකයේ උපන් සෑම මනුෂයකටම ගෞරවාන්්‍යත මරණයක් ලබාදීම දක්වා මේ අතිවාසිකම් දිවයන අයි අපි ලෝකමට ප්‍රව ව ම පරව හව වාක ක් තම ට පහදි ර ප ට වස්තාව පරව සියාට ලබාද තිබෙන්න්නාව අයිතිවාසිකම් පි සසාක්ච කරන්න අදි මාත්‍රෘකාකට ගන්න පොරවැසි අයිතිවාසිකම් සහ කාරය හරියකෙන මාතතුුකාව ඒ වව ්‍රාව හිතතුන ප අද දවසේ යාාධන කළේ නේදීඥ ජයන්ත දෙහි අත්තගේ මහත්මියයාට ඉතා සැකවන් සහිතා පැහැදිලිව මේ බැරෑරුම් මාතෘකව පැහැදිලි කරගන්න තමයි අපි සූදන මැතිවරන ප්‍රා ක්‍ර රක්ෂණ මධ්‍ය ස්ථානය අදවසේ දත් ප නුගහ ලබාදනවා වැඩ සහන න අපි ගීතමය විරාමයක් ලබාගන්න සූදනම්වෙන්නේ නීතිීඥ ජයන්ත කැමති ගේතතියක් ල පි බ ද න සූදන වෙන්නේ එකතුලින් එමක යහෙිකසි හයදශම දෙක ක් ෆෙම් ජත පරවා දිහිපත්ති වැඩ හ සමග. කබ නත එකතුන්නේ ක් ම් ජනතා පමාදි හි පත්තිය වැසරහන සග? අද දෞසේද අපි මාතෘකා කරගත්තේ පුරවැසි අයිතිවාසිකම් මහා කාරය භහරය කියන මාතෘකාාව. ඒ තුළ මේ පුරවැසි අයිතිවාසිකම් කුමක්ද කියෙනෙක සම්බන්ධෙන් අපි ලෝකටම උදාාරණ කණනාවක් සමගින් තමයි මේ පහැදිලිකිරීම සිද්ධ කලේ. අද දවසේද අපි ආරධනා කළය වෙනුවෙන් එකතුවෙෙන් එකලාපේ මැදිරයට නීතිීක්ඥ ජයන්ත දෙෙහිත්තගේ මහත්මයාට ැතිවරන ප්‍රචන්් ක්‍රය ක්‍ෂ ධ්‍යස්ථාය මයි අපට මේේවලුවෙන් පුරර්ු අනුග්‍රහය සහ සම්බන්ධී කරණය ලබා දෙෙන්නේ ජනතාව ගමින් ගමටිින්. හි දනවත් කිරීම වගේ දිශත්‍රික මටමින් දැනුවත් කිරීමේ සියල්ලක්ම මේ වෙන ගොටත්තු ආරම්ම කරලා තිෙන්නේ මැතිවරන ප්‍රචන්් ක්‍රයා රීක්‍ෂ ධ්‍යස්ථානය ඉති නේවෙනුවෙන් පේ ගෞව ඇත්තු න්ට පිරිනමින් තමයි ්‍රා කොබව දැනවත් කිරීම වෙනුවෙන් අප මේ වැඩසට හුව වෙත මේ හැන්දාෑ කරේදි ගෙන එන්න මේ විතිර කටයුතු කරන්නේ දැන් මේ නේතිඥ ජයන්ත මේ අයිතිවාසිකම් සම්බන්ධෙන් කතාහරද්දි අපි දන්නවා. දැ ඔබ සඳහන්රපු මේ විශේෂය වර්ගවාදී ගැටුම් මේ ගැටුම් සල්ලක් නැතිවන්නට පසුබිම් වෙලාතියනකේ ප්‍රධානතම හේත්වක් තමයි ජනතාවට තමන්ගේ යිතිවාක ස දධ තිබු ගැට. ගැටලුත් එක්ක බලද්දී අපිට දැ ලංකාවට හැරෙන්න්න පුළුවන්. අපේරට උත්තරිීත ආ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් අපේ පුරවැසියාට අපේ රටේ ජීවත්වන පුරවැසියාට ලබාදල තිබෙන්න්නා වූ අයිතිවාසිකම් කුමක් දෙකෙන කාරණ අපිට තා කරන්න දැ සිද්ධ වෙනවා. මං කැමති එකන්නේ අපිට මේ පිළිබඳ උතාරන්න පුුවන්න්නම් නීතින ජාන්ත පැහැදිලිවම අපේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තුමනි පරිච්චේදේ දහවෙනි විවස්ථාව ඉදලා දා හතරවෙනි ව්‍යවස්ථාවනකම්. විවස්ථා හතරක මොනවද මෙරටේ ජනතාවට තයෙන අයිතිවාස්කම් කැලයි තාම පැහැදිලිව සඳහන් කලා තියෙනවා. ඉට අමතරව අපේ රට අණඩුක්‍රම් ්‍යවස්ථාවේ තුන්වනි විවස්ථාවේ. පරමාධිපත්වය කියන්නේ කොමක්ද කියනෙක සඳහන් කල බද ත කොට ඉතාම පැහැදිලිව පරමාධදිිපත්්‍යය බලය කොටසක්විදිය අයිතිවාසික ූලිකයිතිවාසික හඳුනා ගැනීමට ලක්න කො පරමාාධි පත්ත බල යි වෙනවා පාලන බලතල මූලික අයිතිවාසිකම් සසාචන්ද බලය. ඉදවාසේ හතරන විවස්ථාව ම කොහමතේ පරමාධිපත්ත්‍ය බලය ක ්‍රියාම වන්නගේ තුට හරණ වස්ථාවේ ඇයන්න විවස්ථාව අපි බැලුවොත්හේම ඇයන් වි්‍යස්ථාව සඳන් ක ල තිේනවා හතරව නිවස්ථාවය අයන්න. සියලුම පාලන ආයතන රටේ ජනතාව ගයිතිවාස්කම් ඔල්ට ගරු කරන්න ඕන ගරු කරමින් තමයි කටයුතු කරන්න වශ්‍යවෙන කිය. සහ අයිතිවාසිකම් වර්ධනේවනව පරිදි තමයි කටතු කරන්න ඕනේ තුයි අයිතිවාසිකම් හීනවන පරිදි කටුතු කරන්න කිසි ආතනකට හැකිවක් නෑවඋදාරනයක්විදියට. බාර්ලිමේන්තුුව මේ රටේ විදායිකය ඒම විදාහක බලය ක්‍රියාත්ම කරන සල්ම රජායතන පොලිසිය වගේ ආයතන කටයුතු කරන්න ඕන්නේ නතාවගේ අයිතිවාසිකම් වර්ධනය වන විදිහට අයිතිවාසික හීනවන විදිට කටුතු කරන්න අප රට අන්ඩු ක්‍රම් විවස්ථාව ඉඩක් දීලන හැ ම අපේ ප්‍රායෝගි තත්වයන් කතාකරොත් හෙම මේ රාජායතන විශේෂයම න ද ැලුහම තිවාසිකම් වර්ධනය වන පරදි ටතු කරන ට ක් බ න පස ග කාලේ පොලීසි ගත් ොත් හම ජනතාවගේ විරෝධය දක්වීම අයිතිය සම්බන්ධය මද ත් ච කාරය බැලුවවත් අපිට පේ පොලිසිය කටතු කළේ ජනතාවගේ යිතිවාසික වර්ධන යරුන් කියලා. ා න ප්‍රකාශන යිති ාෂන ප්‍රකාශන යිති ස්වීමේ යිති අහ ප්‍රකාශරීම අයි ආ්ඩුවක් විවේශනයකිරීම අයිතිය. වගේ අයිතුවාසිකම් බුක්තිවිදින්න ජනතාව කටයුතු කරනකොට. පොලීසිය ඒ වර්ධනය වන අරුන් නෙව ටුතුරේ වර්ධනය කරමින් තමයිටයතු කළ ේ ට දදාහර ෝන්තරන් තිබෙන ඒව සම්න්ධෙන්. ිරන ට තු තිවාසික ල්ලග කිරීම සම්බන් ධිර තිබෙන තිය එහෙම බැලුවොත් හි ව නැව තතුනි පරිච්චේද රාවොත්හෙම මොනවද අපේ රට ජනතාව තිබ යිතිවාසිකම් තුරන් මේ අතිවාසිකම් ලබිලතියන කලින් කිීවගේම තමන් ජීවන පැවත්ම අප ජීවත් වෙන කාේ තුළ මහිතනැ අප අවුරදු පරිම හට ඇතක්කි කියත්ව ඒ කාලය තුළ කිසිම බාධාවකින් තොරව කාටවත් කරදරයකුත් නැතුව තමන්ගේ නිදහස්සට කිසි බාධාවගු තොරව ජීවත්වෙන්න්න තමයි මේ අයිුවාස ගම්ටික අපට ලැබිලතේ න වාද නුසේක් හ ජවත ර පුූ යිති අපට හමි ම පහැදිලව ල මෙන් තොරජීවත්වට අයිතිතියෙනවා. එක දහවනි ව්‍යවස්ථාවේ පැහැදිලුම සඳහංකල්ති අපිට ඕනම තැනත්ෙකුට රපිර ඔබ සඳහන්කරපු පුරවැසියා පිළිබඳ කාරණාව ැ මේ ව්‍යවස්ථාව තිබෙන්නේ පුරවැසියාට නෙවෙයි. ඕනවම ැත්තෙ එතකොට මේරටේ පුර වැසියක් වන්න පුළුවන් විදෙස් විදශ ජාතිකයෙක් වවෙන්න පුළුවන් මේරටාවට පස්සම හොල න්නන ඕන කෙනෙක්ට තියෙනවා සිතීමේ නිදහස තියෙනවා හර්ද සාක්ෂයේ නිදහස තියෙනවාසා තමන්ැ කැමති යාගමක් අදහන්න නිදහස දීලතියනම් එතකොට ඒක පුරවේෂන්ට විරක්නේ ඕන තැත්තකුට ේ න ති එතකොට අපේ සිතීමේ අයිතිය කාටවත් සීම කරන්න බෑ. දැන් ඊළඟටාවු හර්දසාක්ෂිී අයිතිය. ගලොත්ය මේක ඒ එක මොකද්‍රියක් වෙනස් වෙනස්සේ එකගක්ක ඇතරම මොකක්ද හර්ද සාක්ෂි අයිතිය කෙකෑන්නේෙ. අපිට හිතට එකගව ජීවත් වෙන්න කටයුතු කරන්න තියෙන අයිතිය. අපේ හිතට එකගව. හැබැයි අපි සාමාන්‍යෙන් සමාජ ජීවත් වෙද්දී කොච්චරවස්ථා තියෙනවද අපි හර්ද සාක්ෂීයට පටහනනිෝ කටයතුරන්න ද වෙන අවස්ථා අපිට හර්දසාක්ෂියට පටනවා කටයතු කරන්න බලකිරෙන අවස්ථා. අපිටත් වඩාමයක මංගිතන්නේ රට ඉස්තිර විධායකය වෙන රජනිලධාරීන්ට අනිවාරය අනිවාරයන්තිය නව මෝන පා්ුන ක අදකීමට පිහිතන්නේ රාජින ධාරින් හැමෝගේ මුනදී ඇැති එතකොට ඒ අය හර්ද සාක්ෂියයට පටනිවනන් තමග රාජකාරී කටයතු කරන්නේ ඔවුගේ හර්ද සාක්ෂයේ අයිතිය උදේ හවස උල්ලගනය වෙන. ඒක උබ කියන්න දැන්ග රජින ධරය පි ගත්තාම ඔහුගේ අත්සන අසන එදීම තුළදී ඔොහු අපි ලේඛනයක අවසා අස්සන කියල කියන්නේ එය බලපෑම්මත්ත අස්සංකරන්න සිද්ධනවස්ථාතියනවා සමහටකාග හැරි යම්මාකාරයක වෙන වෙන අශ්‍යථතාමතය දේල් රා සිද්ලතින තා සරල් තැනක් නදන පැහදිිරග විශේෂෙන් දේශපාලන බලපෑම් මේ මටතන විවෘත්තුව කතා කරන්න ඕන දේවල්. රජයේ නිල්ලධාරීන්ට හොච්චර දේශපාලන බලපෑම් තියනවද යම් රජය ව්‍යපෘතියක් ක්‍රියාත්ම කරන්න ගේයාට පස්සේ. එ මෙයාය මේම ප්‍රසිද්ිය කියන්නන්නේ ඇයට හඩකුත්න එතකොට කොච්ච්‍ර දේශපාල් ඇංගලිගේසිීීමම් තිබෙනවවාද. එකක ධනය සහ බලය බදනම් කරගන එල්ල වෙන ඇගලිගේැසිීමම් අත්ත පැවීම් බලපෑම් කොච්චර තිබෙනවා. එතකොට එහෙම තියෙද්ද එයායට හර්ද සාක්ෂයේට අනුව වැඩකිරීම හැකිියාවක්න ඇයි තමන්ගේ හිට එක වැෙනන පේ වැඩරන්නන්නේ ගොල්ලොන්ගේ තකොට එයාලට හිතන්න වෙනවා තමන් ්‍රස්සාවා රක්ෂාරගන්න ඕන තමන්ගේ රක්ෂාව පවුලයාගේ ආරක්ෂාව. තන් තමන්ට ස්වාදීන වැඩ කරගන්න බැරෝගී ඔොත්හෙම ඇතරම් මේ අයිතිවාසිකම අපිට පවති නො කියලා කියන්න බෑ ඇය සම්බන්ධය හිඒ එකකයි තාම බරපතල ත්වයක් මේ සම්බන්ධෙන් ඇරව නඩු ීන්දුත් ෙවෙනන මුොත්තබි විශාල කාලයක් වැෑවෙන මේින් දෙක කතා කරන්නග හොත්තෙමේ නිසා ට ම ක දාහන ක ද න ද ව ද සිතේ සහමේ හරද සාක්ෂනිදහසගෙනනක මේ සමාජිතුල වැඩිවශන් කතා හලක් නොවෙන කාරනයක් ප ි ප හැමෝ ෝගේ කතාකරම හිටියේ පහොගේ කාලෙත් භානය ප්‍රකාශය මක ම ගේ පි ප ක පදේ දේ පි බඳව ම අපි දැමේ හරදක්ෂ අරම සකට පොඩි දාධහරය තක්ල ම මති රටම ලංකාවේ යුද්ධය ක්‍රියාත්ප වන කාලය දී රජ විසින් ්‍රතිපත්තිමේ තීරුණණය කරග තිබුණා යම් රාජ සේවකයන් පිරිසකගේ වැටුපෙන් යම් මුදල කඩු කරලා කප්පාදු කරලා ඒ කපන මුදල අවි අයුද මිලදී ගැනීම සඳහා යමු කරන්න ප්‍රවාානයට සම්බන්ධ තන ආයදැනක්කෝ එතකොට ඉට පස්සේ එදැන් එක රාජ සේවකේ තමන්ටත් මේ තීරණය බලපානවා උන්ගේ කැත්ත ලබාගන තිබුන අවස්ථාවේ ඔහු මගේ රද ක්ෂ යිතිය ල්ලංගෙනවීම පදනම් කරගෙන ශ්‍රේෂ්ාධිකරණයට මුලික අයිතිවාසිකම් පෙත් සමක් යමු කලා ඒ රජයේ තීරණය සම්බන්ධය එදිහු තර්ක කලා මේ තීරණේ නිසා තමන්ග වෙනත් අයිතිවාසිකම් පමණක් නෙවෙයි. හර්ද සාක්ෂී අයිතිවාසකම් පබව උල්ලංගෙන වෙනවා කියලා හරදසාක්ෂිය අයිති උල්ලන්ගෙන වෙන්නේ කොහොමද ඒ තැනැත්තයි රාජ සේවකයා ඇත්තටම ඔහ හොඳ බෞද්ධෙක් . කො බද රහ ල්පන රද මගේ වැටුපෙන් සල්ලි ච්චරක් අඩුකරන මාසෙකට. අඩු කරලා ඒ අව්‍යයද මිතිීගන්න අරම දලකට බැරගරන්න. ඒ අරමු ද මුදල් පවිච්ක අ යායද මිලදි රගන්න වා ෝොලින් කන්තිය න්න මනිස මරනවා. තකො ඔහු දන්න බෞද්ධාගමේ මූලික සිදධහන්තයන්ට පටහැනි. එනිසාහු කල්පනාාර මගේ හරද ක්ෂයට එක ගව මට මගේ වැටුපෙන් මුදල් කබලා ඒ පාවිච්ි කල් අයු ධරගෙන මනිස්ස රණ ි දෙන්න බෑ. . ඒ වෙලාවේ අත මධිකරන තරනය ක හුගේ හරදසාක්ෂි අයිති උල්ලඟගන වෙනවා කියලා හිට ඒවාගේ මගැනේ එහෙම හිතපම මිනිස්සු තමයි මේ අයිතිවාජිකම් වර්ධනය කරගෙන තිබෙන්නේ. තකොට අපි දන්නවා තමන්ගේ අයිතිවාජකම් උල්ලංගනය වෙන බව දැන දැන නමුත් නිහඩව හින්න මිනිසු ඕන තරන් ඉන්න. ති අයට දෙන්න තියෙන පණිවිඩේ තමයි තමන්ගේ අයිතිවාසිකම් මේ කොහෙම්වත් අපිට නයට දීලතියෙන වගේව නෙවෙයි ඒවා අපිට උපතිම හිමිවෙලාතියන ඒවා ගරත්වෙන් ීත්වෙන් ඩැිටේ අවශ්‍යයි ඒවා උල්ලංගෙන වෙන්න කොතන් අපේ ගරුත්වය තහහිම් වෙනවා. ඒ නිසා අයිතිවාසිකම් මත නිදා සිටින් නැතුව ල්ලංගනය වෙන්න අසන්න අවස්ථාවක දිහරි උල්ලංගෙනේ උුණනාට පස්ස යාරි සහන ආයාජන කරන්න ඒගොල්ලෝ කටයුතු කරන්න නිල්ලීමත් එකටන හමනොත් තමයි අපි අයිතිවාසිකම වර්ධය වන්න හෙම ැත්තන්ගේම ටිටිකටික මේ දිනාගත්තුව අයිතිවාසිකම් නැතිවෙලා යන්න පුළුවවා දියරලයන අඩු වෙලා යනම් අපේ ඉට පස්සේ ආවත්තහෙම මේ තවත් විශේෂ යිතිවාසිකමක් අපේ අනුක්‍රම් ්‍යවස්ථාව කළො සැනි විවස්ථාව සඳහන් කරල තිබෙනවා වදහිංසා වලින් නිදහස ද ඔබ චාමර පොලිසියකට ගිහිල්ලා හිටියොත්ත එහෙම වා වදාහරණයට ගන්න මේ අපිට මිනිස්සු වැඩියම්ම පැමිල්ලි අරගෙනන එන්නේ පොලිසිරි විරුද්ධෝ තමයි මෙහම නීති විරෝධීවත් අඩං ගුවට ගත්තා පහරදීමක් කළරඳවාගන හිටිය බැන්න අසබ්‍ය වශනෙන් කතා කර ඔොහොම කියලා මිනිස්සු ඇවිල්ල අපි ගාවට එනවා මෙක මොනාද කරන්න කලා බලන්න එතකොට කිසිම දැනක් තෙත්ට ම ැත මේ ක කිසිම ැත් එෙක් පරවක්ක තරව නැකට කිසිම තැනත්තෙකුට වදහිංසාාවකින් තොරව කරෝර අමානුෂික අවමන් සහත සැලකිල්ලගින් තොරව ජීවත් වෙන්ඩායිතියක්තිේනවා. අධිකරණයෙන් හැර කිසිම කෙනෙකුට දඩුවන් දෙන්න බෑ අපි දකිනවා පාසැල්වල දරුවන්ට දඩුවම් කරන අස්ථාතිබෙනවා තකොට මේ ආ්ඩුක්‍රම් ව්‍යවස්ථාව කොස්සනි විවස්ථාව මෙහෙම තියෙද ඒ කරන්නත්බ. තුර අපි දකිනව සමාරවෙලාවට රජ ආතනයට ගබපුහම අපිට හොඳට කතා කරන්න. ආජාරශීලී වෙන්නේ සමාරවෙලාවට දෙෙනිලදාරිී එහෙම වනාහමත් සමහර වෙලාවට ඒ සැලකීමේ සභාවයානුව මේ විවස්ථාව උල්ලගනය වෙන්න පුුවන්. අපිට අවමන්සාහගත සලකිිල්ලක භිය ාන කරන්න. එකකැ අපි ගලන් ගන්න නෑ පෑ ගනක් ඉන්න නනිි හිල්ලනේ දගේ ත්වන ඒවගේ තත්ත්වයන් තත්වඩා අපිට ඒ අය නි අපි කියන දවන් කරන කියලා කියන්නේ කතාරන සමාර වෙලාවට අපිට ඉමනිය පවන රලු වශයෙන් කතා කරන්න පුළුවන් දේවගේ අවස්ථාවක මොම කියන්නේ කොස්සනවස්තපුල්ලග නීමට ගැත්බ ෙනවාොකෙ. එනිසා විශේෂන්ම හදිසි නීතිය තිබුණත් දෙද සමාරයිතිවාසිකම් තිබෙනවා සීමාවට ලක්කෙන් වෙනි බස්සේ කතාාගර ගොළුවන්ග පිට හැබැයි මේ කොළස්සනි විවස්ථාව කිසිම තත්වයක් යට දේ සීම කරන්න බෑ රටක හදිසි නීතිය ක්‍රියාත්මක වුනත් සීම කරන්න බැරි වගන්තියක් තමයි වදයින්සාවලින් වැලකීමේ නිදහස කියන්නේ රටේ මොනම තත්වයක් තිබුණත් යුත්තයක් තිබුණත් හධසිීතිය ක්‍රියත්ක වුණත් ඇඳර්ණීතියදාලා තිබුණත් කිසිම තැනැත් එක්ක වදහිංසාාවට භාජනය කරඩ අයිතියක් නෑ කිසිම රාජා අයතනකට එම කිරීමේ හැකියාවක් නැහැ එනිසා එක එම කරලා තිබෙන්නම අපි මිනිස්සුඋනහම අපි න්නවා සමාජයේ විධ ප්‍රශ්නති වෙන ගැටුම් ඇති වෙනවා ගොඩක් වෙලාවට රාජ්‍ය ආන්ත්‍රනය වට මැදිත්වන වෙලාවල් තිබෙන ඒ වගේී පුද්ගලයන්ට කරන පාරදීම් තිබෙන තකොට ඔවුන් ර පත වාරීීම සිද්කරන අපි කිනවා සර උදධහරන අපිගම මිනිස්සු තමන්ගේ යිතිවාසිකම් ්‍රියාත්මක් කළ උද්ඝෝෂණයක් කරන දගෝෂයක් විසරවාහරන්න බලන්ොහොමදනක නීතිය සහන් කලවට ැමතියෙදී අපි දකිනවා බැලූ බැල්මටම නීති උල්ලංගනය කරලා ඉතාම අමානුෂික විදිහයටඒ රැසිීම අයිතියත් උල්ලගන කල දගඝෝෂන විරවාහරවා ද්ගෝෂකයන්ට විසරවාහරන්න ප හ න. ඉට පස්සේ එහම මුකුත් නොකොර පාට රබ ල ති බොත් ේ න තැ ජී න් පවිච්චි කරොත් ේම හෙම කිරීම හැකියාවක්නේ තකොට මේ අයිතිවාසිකම උල්ලගනය වෙනවා. ඒකම අපිත උද ගෝෂ යක් ිර රයටට පස්සේ මිනිස විසිරල්ල ියෝද පාර ලින් න පස්සේ හ ාගන ගිහිල්ලා. ි වස්ථා හර වස්ථා න. සසිියල්ල රට ආ ක ්‍යවස්ථාව ස වස්ාව තාම පට හැන ේ වැනි තත්යක්ක් සිදෙන වනගේ පැදිලියෝම පට නතාවට කියන්න ති බෙන රහරි යම්රා ජායතනයක්. ඔබට මේ විදිහට වදී ක් න බ ඔබ වන් හ වි සැක වනම්. ඔබේ කොළ ඔබට අන්ුක්‍රම් ්‍යවස්ථාව කොළොස්සනි වස්ථාවෙන් දීලා යන වදයිංසාාවෙන් වැලකීමේ දහස උල්ලන්ගන වෙලා තියෙන. ඒ සබන්ධයෙන් ඔබට සහන ලබාගන්න හැකි ව ති වන හොද ී ජයන්ත අපි තවතුරට සාච්ා කරම ගීතම විරමිහි නතුරවම අපි මේ අර වැඩි අවධානයක් නොකර නානුකුම විවස්ථාවනි එක. ියෙලතිනවාහගේ කැෙනෙකු ටැඟගේ මක්කඇතියන්න පුලුවන් සහට මෙච ලතල අපිට මේ දැන් අපේ මේ ්‍යවස්ථා තුනක්න දෙක් පිල්බඳ හතාහලන දැඩ න කතාකල දාකරන්න බොහෝ අවස්ථාව ආරුකාරන පට න අපේ බි හරමට නව අවස ලබාදන ගීතම විරමක් ලබගන්න ප අදවසද සාකචා කරම නින්නේ ලක්කෆෙම් නත පරමා දිීපත්ය වැඩස්්‍රහන මේ පුරවැසි අතිවාසිකම් සහකාරය හරය කුමක් දෙක කියන මතරුකාව. හො නවත් ලක්කෆෙම් ජනත පරම දිි පත්තිය වට රහ මගකතු වන්න. අද දවසේදී සාකච්චා කරමින් ඉන්නන්නේ පුර්වවැසය යිතිවාසිකම් හා කාරය භාරය කියන මාල්ටෘකාව එවන්වෙන් අපි ආරාධනා කළේ නීතිඥ ජයන්ත දෙහි අත්තගේ මහත්මයාට ජයන්ත මහත්මයදැන් අපි මේ අයිතිවාසිකම් සම්බධෙන් කතාරම නින්න අපේ රටේ උත්තරීතර ආණ්ඩු ක්‍රම ව්‍යවස්තාවෙන් අපට පැවරිලා තියෙන දැන් අපි දෙක් පිළිබඳව කතාහලා මුොලිකොම් තවති දිරිියයට පි කතාරමය එකගෙන ැදලම ොස්සන වස්ථාව ළඟ තිබන අයිතිය තමයි සර්ුව සාධාරනත්වය යිතිවාසිකම තාාවම පැදිල තිබෙන නීතිය පසන්දලීමසා ක්‍රියාත්ම කිරීමද නීතිය ැකවරණයද සර්වසාධාරණන විය යුත්තය මේ ආ්ඩු කකම විවස්ථාව වෙත්තිබෙන වගන්තිවලින් මංහිතන වැඩි වශයෙන් උල්ලගනේ වන වීම හැකි අපක් තිබන වගන්තය තමයි මේ දොසන වස්ථාව නීතිය ක්‍රියාත්ම කිරීම සරස් ධාරණ වන්න ඕන කියලා කියන ද අපි රටේ මනුස්සයකින් ඇහෝත්තේම නීතිය ක්‍රියාත්මක වන විදි ගැන ඕක මේ අපිට එක නීතියක්සාල කියනයට බලය තියනයට තව නීතියක් කියලා මිනිස්සු නිකන් ඇහවුවොත් කියනවා එකන නීතිය ක්‍රියාත්මක වන්න විද්‍ය පිළිබඳව විශේෂෙන් රටේ විධායක ආයතන විදාය බලේ ක්‍රාත්මක න තන රජාත නීතික ක්‍රියාත්මකරන ආකාරය පිබඳව අප රටේ පුරවසියන්ට කිම විශ්වාසයක්න. එගොල්ල තනවායම හිතන් සාධාරන හේතුත් තිබෙනවා අගොඩක් වෙලාවට සමහර වෙලාට නොදිනුවත් භාවේ නිසා හිතන අවස්ථාත්ම කියනවස්ථාත් තියන න අපි වැඩි වශයෙන් බැල් වොත් ේම මිනිස්සුන් ගලුවට ඇතුල් වෙලා ේය නිමේ නීතික ක්‍රාමක ද මේ සාමාන්‍ය මිනිස්සුන් නතියක්ක් හැබැයි දේශපාලන බලේතියනයිට ඇති හැකියායට ව හැකියායට න ති ම න ල ේශ ල පවිච්චි කල නීති ්‍රාත්ම භාාව සම්බන්ධින් බලපෑම් කරනවා කියලා මිනි සුන්ට විශ්වාසයක් ඇතිවෙලාන එකකයි තම බරපතල දත්ත්වයක්ොහේ හරි නීතිය තමට නීති මගගේ ැබ ඩ න ආරක්ෂව ලැබෙන් නැත්තහම නී රක්ෂාවට ක ලැබ නැතන්ගේීමම මේ අයිතිවාසක ල් න ො සන වස්ාව දොලසන වස්ථාවේ දෙවැනි විවස්ථා ඉතාම පහැදිලිව සඳහන් කරලා තිබෙනවා. කිසිම පුරවැසියෙකු අන මේක පුරවැසියන්ට තිනයිතියක්. කිසිම පුරවැසියෙකු වර්ගය ආගම භාෂාව කුල ඉස්ත්‍රීපුරුෂභේද දේශපාල්ල මත හෝ පන්සානය වගේ හේතුමත වෙනස්කමකට භාජනය කරන්න බැහැකිලා. යනොයි කොලවා දේශනේව නේද මේ අපි මොන පන්තියේද ඉන්නේ අපි කොතන දිිපදුනේ ඒද දල ලන යාාගම මොකක්ද අපේ ජාතිය මොකක්ද ජන වර්ගය මොකක්දර් කියන එක අදාල කර ගන්න බැහැ අප යම් රජ්‍යාර්තකට යියොත්තේ යම් සේවයක් සැලසගන්නමකොද රජායතන වලින් අපිට අපේ උපතේ සිට මරණේදක්වාම ලැබෙන සැලසෙන සේවාවන්තිබිෙනවා එම සේවයක් ලබාගන්න ගියාට පස්සේ කිව අපේ ජනවවාර්ගේ හරි අපේ ආගමහරි සැලකෝත්තේම මේ දොලහි දෙවිනි විවස්ථාවුල්ලඟෙන වෙනවාය කිසිීමම දෙයක් නොසලකා ඇතු ගරන්න ල රජ යතන බැඳිලයින්න. දලොසන වස්තාව මවා. එනිසා මේ අයිතිවාසිකම් අපිට ඇත්තරම විවස්ථාව සඳහන් කරලා තිබෙන්නේ මේ ලෝකේට කියන්ඩවත් නැත්තම් අපි සිිස්්ටාචාර සම්පන්න රටක් කියහ පෙන්න්නවත් නෙවේ.හම පොතේ කරුණු දාන්න මේ ඉඩ මන්දිි වට එකතු කරල න න ේවා නිසා ඒවා මේ විදිියටම ක්‍රියාත්මක න්න වශයයේ කකරක් නෑන කරක් නෑ කරට ්‍රියාම න්න වා. හැබැයි ප්‍රායෝගක භාවිතාවෙද්දී හිතාමතා වල්ලගය කරන අවස්සා කොචරතියෙනවාද අපි තම නොදනුත් භාාවේනිසා උල්ලන්ගනය වෙනම කියලල කොටපිට ඒත් අයිතිවාසි කමක් තමයි නර මේ නොදනුවත් භාාව නිසා යම්දයක් ගල්ලංගනේ වුණනත්ව මේ නීතිීකන ජාන්තය කුල්ලගන කලාෙලා හට කියලාලදන්නගෙන ්‍රශමක ක . නැති ප්‍රශ්නයුත් යන සාමේ එක ඇතර්ම දැනුවත් භාවය පිළිබඳව කාරණාව කියලන්නේේ. දැන් විශේෂයෙන්ම යනතාවගේ බලිය ක්‍රියාත්මකර නායතන වල නිලධාරීන්ට ඒ දැනුවත් භාාවේතියෙන් දෝන. මොන් අපි කරන ක්‍රියාවන් හරහා, පිකර නො හැරීම හ නිසු වාසික හොම ග න්න පුළහන් ේ ඔබ න්නදරම පරට රජ න ධහරීමට මේ ්‍යවස්ථාවේ මූලික යිතිවාන්සික සම්බධය බදයක් බාද නොත් හැදිලීමම ඩැන් රාජි නිල්ධරී බොහෝ අය ගොඩක් වෙලාවට උපාධධාරී අපි ගතොතෙම සාමාන්‍ය සලු සේවගේ හැරුණු හමෝ එතකොට ඒය එට සම්මහිතන්නේ අ්‍යාපන ද පව දේවල් පිබඳ මවබෝදයක් ලැබෙන අව්‍යයි හ හ පසල්න කාල මදන් අපිට සහර විශයන් වද මේේ ගන්න වද ත පරවසිේ අධ්‍යාපන කලා විශයක් ෙෙන ට ට දේ ද ොර ගේ හරනය වෙනවා ඕනම කෙනෙක්ත. ප්‍රශ්නි තියෙන්නේ මේ අයිතිවාසික මිගන ගද්දී. අපි මේ ඉගන ගන තිෙබෙනන්න නි හුද විෂයක්ක් විදියට විතර. ාග තරයි භාග විර එතකොට හෙම ඉගනගන්න ේවල් අප මෝතකින් ශණයකින් අමතක් කල දාන භාගෙන් පසේ විෂයෙන් පස්සේ ඒ දව අපේ ජීවිත තුළන එතකොට මේවා අයිතිවාසිකම් අභ්‍යාසකරන එක මංකෙනන එක ජීවන නිපුනොතාවයක් විදියට තමයි අපි ඉගෙනගන්න අවශ්‍යවෙෙන් අපේ ජීවිතය තුල තියෙන්න්න ඕන දේවල් වෙද්දි මේකෙෙන් වෙන්නන්නේ අපි අයිතිවාක මුල්ලගෙනේ කිරීමක් අපේ දකරොත් වෙන්න තවයගේ අයිතිවාශක මුල්ලඟගන කිරීමක්. ඒ කියන අවබෝධය අපිට ලැබෙන අධ්‍යාපන ක්‍රමයක් තියෙන් ඕන අපේ අධ්‍යාපනය ක්‍රමයේදී. මේ අයිතිවාසිකම් අපේ හිතට කාවදධන ඉතාම අපිහැන්නේ සාර්ථක වැඩ පිළිවලක් තියෙනව කියල ම විශ්වාස කරන්න එකත් ප්‍රධාන ේතුවක් රජනිල ධාරීන්ටත් මංහිිතන්න ඔවුන්ට දෙන පුහුණුවලින් යම්මට්මකට මේ අයිතිවාස්කම් පිළිබඳව අවබෝධයක් ලබාදනවා. නමුත් පසුකාලීනවොරි නමුත් සුළු සේවකයන්ටින් සාමාන්‍ය සේකයන්ටම මේ අයිතිවාසිකම් පිබඳව මංහිිතන්න්නේ ඔබෝධයක් ලබාදනක නමුත් රජ්‍ය ආයතනයක ඉන්න සේවකයා. එතැයි රජ නිලධාරියයා ඉහල නිලධාරීෙත්ද පහලනිලධරීදගෙන දාාල නැහැ ඒ අයිතිවාසකම් පිළිබඳ ඔන්ට අවබෝධයක් තියෙන්න්නොන උදාහරණයක් විදිට රාජ්‍ය අයතනක ගේට වවෙන්න ලධරී අපිීත ආරක්ෂ නිලධදරීක් තන පටන්ග පටන් ගන්නන. ඒ නිලධාරයා යම් කෙනකොට අවන් සහත විදි සකෝතියේ රජන ධරියට ඇතුළ රාජ අතනට ඇතුළවෙද. త జ ಆత ಕ ಆක්షక . ඒත් නැත හම ලල්දාරී ක්වාත් මේ අයිතිවාසිකම් පිළිබඳව ප්‍රමාණව අවබෝධයක් දන වැඩලි ලක්තියෙන්න්න ඕන. අනිවාරෙන් අප කතා කරමෙන් ඉන්නේ මේ අප අයිතිවාසිකම් සම්බන්ධයෙන් කිසිදු ලෙසකින් අතහරන්න බැරි හැමනත්තන් මුල්ලගන කරන්න බැරිවුණු අපට පැරල්ල තිබෙන්න්නව අයිතිවාසිකම් සම්බධන පිතා කරම ඉන්නේ අපි අවස ලබාදන්න පැහැ පොත් ප්‍රකාශට බන් ඉන්න තුරවාප නැවත හර වෙදි මයි යලි මේසාකච්චාරම කරන්න සූදන වෙෙන්න්නේ අප කර න්න ර යි වාසක ර නමත්. එවෙනුවෙන් නීතිීඥා ජයන්ත දෙහිියත්වගේ මහත්මය තමයි අප සමඟ සම්බන්ධ වෙන්නේ මැතිවරන ප්‍රචන්්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානයේ අනුග්‍රහශලි දායකත්වෙන් තමයි අප ජනතා පරමාදිී හිපත්වය වඩසරහන ඔබ වෙතගෙනෙන්නේ. අපි එලමෙන හෝරාවෙේදී නැවත සාකච්චාවටාවතිරන වෙමු. පුරදස්සි අයිතීන් විිමස්සන ගුවන් විිතුලි අවකාශ්‍යය. ජනතා පරමාදිි පත්ව. ල පොර තුනයි නාඩ හතයි ලක්කෆම් ජනත පරමාදිිහිපත්තිය වැස්රහන සමග ශ්‍රාකබ එකතුලයින්නේ අපි පලවනි හෝරවතුල සාකච්චා කලා විශේෂ මදවසේදී අපේ මාතෘුකා බොට පත්තුලා තිෙන්නේ පොරවැස්සේ අයිතිවා සිකම් හා කාර්ය භහරය කියෙන මාත්‍රකකාව ැතිවන ක්ෂ ද්‍යස්ථන තමයි ප පූර නුග්‍රශ්ි දයිකත්වල බදන්නේේ සබන්ධිරන කටයතු සිියල්ලක්මසිදකරනයවු විශේෂෙන්ම අපේ රටේ ජනතාව පාල ලතල සබන්ධීන් න්ට ලබිලතිබෙන්න්නා වූ අයිතිවාසිකම් සම්බන්ධීෙන් පුරවැසියාගේ වගකීම් සම්බන්ධීන් ජනතා පරමාධීහි පත්තිය සම්බන්ධීන් එත්තකමතියන චන්දබලය සම්බන්ධීන් ජනතාව දැනවත්කිරින් බද සතමයි මේ වැඩසරහන් මාලාවම ඔබ වෙතගෙන එන්න කටයුතු කරන්නේ. අද දවසේ අපි ආරාධනා කළේ නීතිීකඥ ජයන්ත දෙහිත්තගේ මහත්මයාට. පිදැම අපේරටේ උත්තරීතර ආ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් අපට පැවරිලා තිබෙන්න්නා වූ අත්හල නොහැකි අයිතිවාසිකම් සම්බන්ධින් තමයි කතා කරමින් නින් අපි දොළොස්වැනි ව්‍යවස්සාාවදක්වා කතාකලා තවත් එතන ගහට තියෙන කතාරන්න මේ ජයන්තවාත්ම අපි කතාකර මෙදැන නිහර ඔව ඒ හතුමන වස්ථාව පිගත්තොත් මේකත් තාමත්ම වැැදගත් අතිවාසිගමම් රැක් අපට ලබාදිල් තිෙන විවස්ථාවක් එක තාවම පහැදිව සඳහන් කරල තිනවා නීතිෙන් නියම කරලා තිබෙන කාර්භාරය සොරි කාරය පටිපාටි අනුවෝ මිස වෙනත් කිසිම හරුණක් මත කෙනෙක්ව අත්තරංගෝට ගන්න බෑ ඔවුන්ගේ නිදහස සීම කරන්න බෑ රඳව ගන්න බැ කියනෙක එතකොට දැ නීති අනුව යම් පුදගලෙකු අඩං ගොට ගද්දී ඒ පුද්ගලයා විසින් යමකිසි වරදක් කර ඇති බවට සාධාරණ සැකයක් තියෙන්න්න ඕන හැම නැත්තං සාධාරණ තුොරතුරක් තියෙන්න්න ඕන හමනැත්තන් සාක්ෂි තියෙන් ඕන ප පෙන යන සාක්ෂයක් තියෙන්න්න ඕන එහෙම තිබොත් විතරයි කෙනෙක්වා අඩන් ගොට ගන්න පුළුවන් වෙනියම් රක් සබන්ධී එතකොට තැන් මේකං සාධාරණ සැකයක් නැතුව යම් කෙනෙක් වැරද්දක් කලාය කියලා සාධාරණ සැකයක් නැතුව හුදු සැකයක් මත මෙයා මේක කරලා තියනහ වෙන්න පුළුවන් වගේ හුදු සැකයක් මත උපහලපනයක් මත උපකල්පන මත අත අටඩ ගොඩ ගත්ොත්තේම ඒක අපපිය යිතිවාසික මුල්ලන්ගනය කිරීමක් මේක මෙහම මේ සදන් කලා තියබෙන්න්නේ මදැෙන් පිරක් දන්න රට පා සිද්ධ වෙනවා එකති පුද්ගලයම්ම අඩන් ගොඩ ගන්න සිදව වෙනවා හැබැයි යම් කිසි කෙනෙක් යම් අපරාධයක්කො යම් වරදක් කලා කියලා

ද ග න් ද ගන් හ . මේ කතාව හැම දෑම පොලිසිය පැත්තෙන් කියන එක. අපි දන්න කොච්චරා දුරකට මේකම වර්ෂණ එක එක විදිිය හමදෑම වෙන්න කොහොමද කියනක්. පුද්ගලව අයුද පෙන්න්නන්නට අරංගේ හිල්ලලා මර්ණයට පත්තන අවස්ථා තිබෙනවා. පොලිසිේ පපත්තෙන් කියන්න ආද පෙන්නන්න අරගගේපු හම බෝම්ිැින් අඩ මොක හ දමලගහන්ය එක ඩි රක චුදද රග වෙන්නේ. එනිසා ඒ පැදලිතාපය තවතුදුරට අප සමාජයතුල තිබෙනවා. යම් කෙනෙක්ව අතරගඩට පත්වන හම ඔහුගේ පවුලේ සාමාජක කියන්ට සාධරන බය ඇති වෙන නිවා ද ෝනියෝ නි පත්න නේද පොලසි තුළ ආරක්ෂාවක කියනද උපරම සහතිකව යුතුවන අතරගඩ ග පැරලුව යම් කනෙක්ව පොලිස් අතලංගට පත්තුනට පස්සේ තවදුරටත් ඔු ඔහුට වගේ ආරක්ෂාව සලසා ගැනීම හැකිාව නැ . ොලිසි ම ඉ පස පැවරෙන් සේ වනි ැත්තැන් සම්න්ධන්නේ ආරක්ෂාව උපරිීමම විදිියත් සලසන්න පොලිේ බැඳෙලයින්නවා එකකම දනම් වන්න දවනේ වස්ාාව. ඉට පස්සේ එම අත්තඩං ගඩගන සෑම තැනත්ව එෙක්ම පැය විසි හතරක් ඇතුළත. අනිවාරෙන් මහෙස්රාත්වරෙක්වෙති දිරිපත් කරන්න ඕන.ඉට පසේ මහෙස්රාත්වරය තමයි ඔහව රිමාන් කරනවද නැත්තන් ඇපදනෙනවද. හ මුදා හරිවද කියන තීරණය ගන්නනි දැන් මේ ඔකටම කොටසක් එකතු කරන්නන්නේ මහෙස්ත්‍රරත්වරයෙකු හමුවීම හමනත්න ඇතම ලළග මහෙස්ත්‍රාතුවය හමියට බැවුණුත් කියන්නේ උතරදේ පොය දවස් සතිය දවස් නොවන දින ඒදෙවල් බලපානො උොත්තරන දියෝ කියන කරණනාවට පහැදිලව බලපන්නහ හේතු අතමයි මහද ස්තිය මහෙස්ත්‍රත්තුම හතුමිය නැතිව නොත්ේහම වැඩබලන මහස්තරාත්වය කියන්නඒනිසා පෑ විසි හතරක් තුල ඉදිරිපත් කරීමේ හැකියාව තිබෙන ම වෙතයි ඉදිරිපත් කරන්න පුලුව එනිසාේක ොහ ප්‍රශ්නයක් න්න නිවාඩු ද පයද කියනෙක ට ඇැති හැ නිසා ප ල ේන. සමරවෙලාලට සකස් කරලා තමයි ඉදිරිපත් කරන ඩංගෝට ගත්තේ දවස වෙනුවට ට පසි දවස දා දිරිපත් කරන වෙන්න පුුව හමුත් පුර ැසියෝගේ පැත්ති කු කියනවස්ථාති බෙනවා තවස් දෙගක් චදල් තමයි ඉදිරිපත් කළේ කියල් තේවගේ අවස්ථාවක අපිට ජනතාවට කියන තිදේ තමයි ඔබවා අඩගෝට ත්තේ කවද වෙලාව හරියටම ඔබගේ නීතීච්ඥ වරයට දැනුන්දෙන් හිට පාස නීත්ඥ වරයටට පුළුවන්ගේ අධිකරණයට ප්‍රකාශ කරන්න. තවයි කාරණයයක් තියෙනවා ජනතමහත් අතරගට ගැනීමේද පිදකවතින සහරතැන්ලදී එක්කෝ මේ පොලිසිය තුළ කෝඩුවට සමහරය යදවිම්ම සිද්ධකන්නවා සමහරය නිගංග පුටුවක ඉන්දවල තියනොද අතරංගො ගන්න හැම කෙනෙක් මොවිදට සාධරන සැයක් නතු හෙමනත්ත ඇත හෝ අතරංග ගන්න සිිදනාාාවම කෝඩ කරන්න පුළුවන් බලතල තියෙනවාද දෙහෙමනත් අන් ඔුන් වෙනස්ථානය කරඳ වාතබාගන්න ඕනිද. පැහැදිලිවම අත් අඩක් ගෝඩගන්න සෑම තැනත් එෙක්ම ඒ පොලිස්ථානය තුළ රඳවගන්න අවශ්‍යයි. වෙන පිටතර ගෙනියන්න බැහැ. පොලස්තාානය තුළත් හෝගෙන් ප්‍රකාශ සටාන් කිරීමෙන් අනතුරුව හුව රඳවාති යන්න පුළුවන් වෙන්නේ අදාල පොලිස්ථානය තිබෙන රඳවාත ැබීමේ කුටිය තුළ එෙම ඇතුව වෙනස්ථානවලට රගඩයන්න අඳවාත බන්ඩ හැකිියාවක්නෑ ොදෙකහගේ අක්ෂට ප්‍රශ්න මගේ ක්ෂ ප්‍රශ්න අප පහුගේ කාලෙ පොලිසිවලදී මිනිස්සු අතරගුත පචු පත්වෙචි ැත්තන් එල්ල මරුණ කියලාිී සිංදිකිය කහල දේෙනවද ප ග ර හල න මේක වෙන්න පුලුවන් දෙ ද පොලිසිියක් තුල. එනිසා විශේෂෙන්ම හැම පොලීසියක මංගිතන්නේ ඔය රඳවා ගැනීම කුටිය සටව කැමර ඇත්තරම හ සවිි කරන්න වශය න කට තමයි මේක වඩ විනි විද භාාවයකින් අපිට පේනෙ පුද ගලයම අත් අඩ ගොඩ අත පසය රන්ද හ න්න පුළුව ජා මයි. ඒ ලුව ොක ද න් රක්ෂාව තමයි පැදිලූේ රදවතාගනම කටේරු තුත් හැ ම ස්සරට හර න්න තේකයි දහතුනේ විවස්ථාවෙන් අපිට දීලාතිබෙනවා නිර්දෝශී හවය පූරනිගමනින් අත්තඩං ගෝට පත්වෙන සෑම තැනත්ෙක්ම නිර්දෝෂී පුද්ගලෙක් විදිියයටත් තමයි සලකන්න ඕනේ. ඒක පොලීසියත් ඔට සලකන්නෝ නේ විදිහට. ඔට පහර දෙන්න හෝ වර්දකරුවෙක් විදිියට සලකන්න හට දණඩුවන් කරන්න හැකිියාවක්. මිය දහතුවෙනි විවස්තාවෙන් ලබාදීල නහැ. නමුත් සාමන් ජනතාව තුළත් තිබෙනවා දක්නහ අරගල කූඩුවට දෑමමා මව්වර්දකරුවෙක් තමයි කිය හිතට මදිිකමක් මදිි පරාධකරුවකේ හැඟි අතකරයක්ල සමාජත් තනවාහමඒ කාරණය අප ආකල්පවල ප්‍රශ්ණයක් තිබෙනවා. නමුත් සැකපිට තමයිෙනෙක්ව අත් අඩං ගෝඩටත්වෙන්නේ වරදක් කළ බවට. ඔහු වර්දක් කලාද නැද්ද කියන එක උසාාවියක සාක්ෂි මින් සනාත කරන්න අවශ්‍යය ඒක විර්ශනලින් අතුර සිද් වෙන අරර්ාය. විමර්ශණී වරවෙලා චෝදනාපත්තරයක් ගොුණු කරලා ඉට පස්සේ නඩු විභහගේ පටන්ගරගෙන ඔහුට විරද්ධුවතියන සෙල්ම සාක්ෂ කැදවීමේ අනතුරුව. ඒ තැනැත්ටත් තමන් හෝ නීතීච්ඥියෙක් මාර්ගෙන් අ තමන්ගේ වෙනුවෙන් කරුණු කියන්න අවස්ථාව දෙන්නවාන එහෙම දීල තමයි තීන්දුවක් දෙන්නේ. උසාවිිය තීන්දුකරොත් ඔහු වරදගරුවඇක් කියලා තවදරට ව නිර්දශී තැත්තෙක් ෙව වර්දකරුව පොඩට පත්වන. තිෙ මට පැදිලිව කියන්න න උසාියෙන් තීන්දුවත් දෙනක. අඩං ගඩ පත්තන ෑම ැත් එෙක් නීති සලකන්නේ නිර්දෝශී පුද්ගලයෙක් විදිියට එනිසා ඔවුන්ට දඩුවම් කරන්න ඔවුන්ට විශේෂන් අවමන් සහගත විදිට සලකන්න වදංසා කරන්න දෙතන් ඔවු සමාජයට අආඩ පස්සෙ වෝ සමාජයෙන් කොන් කරන්න එහෙම කිසිම ඉඩකඩක් හෙම හැකියාවක් නෑ ඉතිං මූලික වශයෙන් අපි ධාතුුවනි විවස්ථාවයෙන් තිබෙන තත්වය මේක අපිට දෝ ිභාව පූර නිගමනේ අපිට මේක තිබෙනවා අපි වත්තනෝමතිික වත් අඩංගුවට ගන්න බැහයි කියලා සඳහන් කල්ලා තිබෙනවා අපි වත්තොනෝමතිකව නීතියට පරිබාහිතෝ රොඳව ගන්න බැයිකල සඳහන් කල්ලා තිබෙනවා. මේ තත්වය මගින් අපිට විශාල ආරක්ෂාවක් දන ්‍යවස්ථයන් දීලා තිබෙන නමුත් අපි පපුරවෙසියෝ විදියට කල්පනා කල්ල බලන්න වශ්‍යයි මේ වගන්තයේ ආරක්ෂාව අත්තඩංගුවයට පත්වන අපිට කොච්චරත් දුරට ලැබෙනද. පැත්තෙන් මේ එක ලැබෙන ද කියන අපි කල්පනා කරලා බලන්න අවශ්‍යේ හෙම ලැබෙන් නැත්තං වෙන කවුරුත් ඇැවිල්ල මේක අපිට මේ ලබා දෙන්න නෑ නලිවාරය එම ලැබෙන් නැත්තන් එහෙම පොරවැසියෝ විදිහට අපිම තමයි අදාළ ආයතන වලට කියන්න ඕනේ මේ දහතුනි විස්ථාව රැකවරන්නේ ලැබෙන්නේ පොලිසි වලද කියලා දැම කියන පොරවැසියෝ ඉන්නවා පොලිසියෙන් පාරදිීවල්ලක් වෙච්චි නිද ීභාව පපුරනිගමනේ නැතුව ිය් අවස්ථා අතුනෝමතික රදවකතු අවස්ථා ඉතිහාසේ ඕනු තරන්තයනවා. ඒවා පිළිබඳව නඩුත් ගිහිල්ල ස ීරනය කර ප අවස්තත් වන තරන් බෙනවා. නිසා තවතුරත් දේල් ම . එකක් රාජ විදියට රජ දි ආ්ඩුව තියන න දේශපල් ධිස් ාන ර පුර ක් සලසන්. පති ්‍රති පපති තිය නොනේ ප්‍රතිපත්තියා ිෂ්ාන ශීලිව ්‍රියාත්ම කරන්නවා. කවරුහරි රජ නිලධාරීක් රජ ආතන ක නොසක ටුක නන්ගේ ුට ුද ටු කරන්න. එම ලොත් පමණයි මේ රාජ්‍ය ආයතන විශෂම පොලසි වගේ ආයතන නිවරදිීමම අවතර ගන්න පුළුවන් වෙන්නේ. එටං හෙම නැත්තං උදේ හවස ද ව ස් ාව ර ල් ග වෙන. ඒ ඒෙකට පට ට න්ුකම විවා උත්තරි තරයික කියන්න පුලුවන් මේක උත්තරීත ආන්ඩුක්‍රම වස්ථාාවලට කටපුරා කියන්න පුළුවන්ද හෙම උල්ලන්ගෙන වෙනවනන්ගෙම ඒනිසා ඒ උල්න්ග න වඩතින ඉඩකඩ සම්පූර්ණයම නතර කරන්න එකක් පුරවසියන්ට තිබෙන වගකීමක් හෙම වෙනවස්ථාවල් දියකට විරුද්ධ වන්න දෙවනියක ආණ්ඩුවකට තියෙන්න්න වන ප්‍රතිපත්තියක් සා දේශපාල අධිෂ්ඨානයක් තිෙන්න්ට ඕන මේ අයිතිවාසිකම් තවරු කරන් එම නැත්තම් මේ දේවල් වෙන්න නහැ අකුරු වලට වගන්ති වලට සීම වෙන. ො මේි ැංග දාහතරව ්‍යවස්ථාවත්තින කරුණු රනාවක් සාකච්චා කරන්න දැඟ නීතිීඥ ජයන්ත මහත්මය මතකරප මේේ කාරණත් තික් අපට තවත් කරුණු කාරණා පැහදිලි කරගන්න වශ්‍යව වෙන ශේෂම මේ මෝලික යිතිවාසිකම් නඩුවක් ගුණුරන්නැබි ොහොමදරනවන ඒක සම්බන්ධය අපිට මොනවගේ කටීතු කරගන්න පුළුවන් තනිීන් නේද අපිට කරගන්න පුළුවන්ද. මගේ ප්‍රශ් න නවත් ීත රම ලබගන්න සදන ෙන්වා ්‍රාවක මතු ට ව ද දනම් බද හක හත නොස ස නමසේ විතට කතාකරන්න ප ට තියන දහට ඔබට තවස්ථාව ලබා දින්න සූදනම් වෙනවා මේ කතාකරමෙන් ඉන්න මේ අත්හලනු හැකිත් හරින්න බැරි අපේ අපිට ලැබිලා තිබෙන යිතිවාසිකම් සම්බන්ධයනසින්ගේ යිතිවාසිකම් දිනාගැනීම සහයි අයිතිවාසිකම් අප සතුකර ගැනීම අපි සතු වගහීමක් වනවා අඉතින් ඒවෙනුවෙන් තමයි මේ දැනුවත් කිරීම සිද් කරන්නේ ැතිවරන ප්‍රචන්න ක්‍රියා රීක්‍ෂණ ධ්‍යස්ථානය සමග. අප ඊතම විර මක් ලබාගන්නවා ලක් F ම් ජනත පාවාදිි පපත්තිය වැඩසටරහන්නේෙන්. ෙරව පස්සරු තුනයි විනාඩ විසි පහයි නැවත්ව මතක්ලා මොකද කාල වෙලාව ගෙවීයන ඉක්මන. කාලවෙලා වගේම තමයි අපේ ජීවිතත් කොයිතරම් ඉක්මනට ගෙවෙල අනවාද කෙනෙක සම්න්ධින් අම්තිුවෙන් කියන්න ඕනනි නෑ. හැබැයිතින් මේ මහපොලො එපදනු අපිට එහෙම නිකරුණේ අපේ ජීවිත ගෙවලා දාන්න පුළුවන්කමක් නෑ. මොකද අපිටම කියලා අයිතිවාසිකම් තියනවා. අපිටම කියලා යුතුකම් කොටසක්තිේ නො ඒ අතිවාසිකම් ලබාගැනීමට සහ ලබාදීමට බලදහරින් කටයුතු කරන්න ොනි රජයේ කටයුතු කළන්න නොනේ රාජයට සහ සම්බන්ධ වන්න සියලුම ආයසන නිලදහරිින් බැන්දිිලාඉන්න. අයිතිවාසිගම ලබාගන්නත් පුරවසියන් විහෙට අපට අයිතියක් තියෙනවා ඉතින් ඒ අත්හල නොහැකි අපේ අයිතිවාසිගම් ගැන තමයි ශ්‍රාවක හිතෝවතුනිි, අපි සාගච්ාරම ඉෙන්නේ මේ පුරවවැසිේ අයිතිවාසිගම් මහාකාරය භහරයි අපේ මාහතරුකාව අනීතිීඥ ජයන්ත දහත්තගේ මහත්මය සමඟගවි මේේ සසාගච්චා කම ඉන්නේ ජනත මහත්මය දැන් අපි දහන ව්‍යවස්ථාවයිෙන් පටගන දහතුන්ව වන ව්‍යවස්ථාව දක්වා හරුණු පැහැදිලි කලා. නොද අපිට බෙන යිවාසිකම් කියන කාරණ. දාහතරවන ව්‍යවස්ථාවත් අපි කතාල යුතුම කාරණයක් එනිසා දාහතරවන විවස්ථාව අපි අවධන යොමු කරම මොන මොන අයිතිවාසිකගම් අපි යටතේ බිලතියන් කියලා. හෝ මතන මේ විවස්ථාවටි අපපුලල් විවස්ථාවක් නොත්ම ඉතාම කෙටියෙන් මූලික අදාාශ්ටික කියන්නන් පළවෙනික දාහතරි අයන්න අපිට මෑතකාලීන අපේ අයිතිවාක ප්‍රතිචචේදෙක විච්චා අලුත් යිතිවාසිකමක් ොතුර දැගනීමේ අයිතිවාසිකම තාමත්ම. වැදගත් අයිතිවාසිකම ද්‍රස් දසේ නත පනස සම්බ දානම්මවෙනි සංශෝධෙන් පට අයිතිය ලැබුණ ට පස්සේ දෙදස් දසේ තොතුර නැගීම පණන පිට තොතුරු ගන්නේ කොහොමද කියෙන සම්පූර්ණ කාරය පඩිපාඩිය හඳුන්නල දුන්න. පොට මේක වැදගත්වෙන්නේ විදන්නවා රජයේ ආයතන ක්‍රියත්ම කරණේ මාජනතාවගේ බල්ලය ඒ බලය දරන්නේ මහජන අපි කියෙන ාරයක් විදිහට කියලා කොටඔුන් කටියතු කරද්දි උ වි ීතු තිීරණ ගන්න. වි රාජ ොතුර බෙන ොට ජනාවේ තොරතුරු අශ්‍යවෙන්න පුළුවන්. අපිදන්න ඒ තොරතුරු හරිට හෝමාර්නුත් තමයි වගවීම ක්‍රියාත්මක වන්න විනිවිද භාාවය ක්‍රියාත්මක වන්න. එනිසාඒ තොරතුරු ලබා ගන්න. යිති පිට ති න හ රාජ නතාව විශවාස ඇති න ොරතු බග ග ීමමත තකොට ොරොතුර බවන ොතුර ක්ෂ ල ල දාල ීන්දුු තිීරණ ගන්න ක්‍රමය හරි ක්‍රමවේදයන් හරිද නිවැරදිද ඒවගේෙන් යම් ප්‍රශ් ඇැතුවෙලා නවදක පරක්ෂා කරන්න. පුරවසියන්ට හැකියාව තිබෙන නිසා ඒ අයිති ඉතාමත් වැදගත්ත අයිතිවාසිකමක් යම් රජේ අයිතියකින් ආතනයක යපපුතු අධිකාරයකින් ඔබට යම්තොරතුරක් ලබාගන්න අවශනම් උදාාරණයක් විදි අපි පැදිලි කරොත්ත හෙම ඔබ රජී රස්සාාවකටයතුම් කරනවා හැබැයි ඔබට ලැබිනය ඔබ ලබාගතු ලකුණවත් හ රස්සාාවට තෝරගත් අදි කෙලවත් එන්නේ හැ සමෝග පරිීක්ෂණයට සහභාග වෙනවා රක් . <laughs> <laughs> ඒකට තීරණයක් ගන්නෙන් හැ. ඔපට බල් අහන්න පුළුවන් අදාළ පළත්පල් ලායතන? මේ පාර පිබඳව ය ගේ තේර කරද ද සහස් කරන්න මුද ලු මද ලා බෙනවාවද ශක ද ර තුර ගන්න පුලුව. ඒකම දාහතරයවනි ව්‍යවස්ථාවයි මතන අපි වැඩියම ක්‍රියත්ම කරන අයිතිවාසිකමක් භාෂනයේ ප්‍රකාශණය අයිති අපිට අපි ටැහගෙන දැන අදහස් ප්‍රකාශරන්න ති අයිතිය. පහුගේ කාලේ වැඩිපුරම ගේ ර මාත ක් ට පත්තු. ති ද. ල ග ී ලක් . ට ස . ඉට පස සමාගමයේ නිදහස් අපිට ඕන ආස්්‍රයක් සමා ජාස්ත්‍රයක් දරල ඉන්න පුුවන් වෙන්න ඕන ඕන පිරිස අපි ආස්ශ්‍රය කරන්න පුුවන් වවෙන්න ඕන ඉටං අපි ඔයි ය අයිතිවාකම් තුන පෞගගේකාලෙ ක්‍රියාත්මක කරම්මි දා විසිසක වර්ෂ මහිත නැතිි ගකල හඳදුන්වන වචනෙත්ත එක්ක අපි ජනතාවක් විදියටට ඉතාම සක්‍රිය වෙලා වැඩකරා ඒ මේ අයිතිවාසිකම් වලින් අපිට දීලා තිබෙන ැකිියවන් බලයන් මත තමයි අපිය ක්‍රියාත්මක වුුණේ පුරවසියන්ට ඒ හැ ව ල ෙන තරම වාස්තාව අයිතිවාක ලබනෙ පරවසියන්ට විතරයි උතරමේ ජනගෝෂා නඩුව අයට ේ වැදගත්තන ගන්නවද ඔය ඉතාම පැහැදිලිව ජනගෝෂා නඩුව කියලබි හඳන්නන නඩුතීන්දුව තැන්නේ අපේ අයිතිවාසිකම් පරික්්ශේදය ැ ්‍රියාවට ැගීම තිහාහස තාම් සන්දිස්ථානයක් විදිට අපි හඳදුන් වන්න පුළුවන් අපේ අදහස් ප්‍රකාශකිරීමේ අයිතිය යම් දැඩු තීන්ඩුවදී සිද්ධ වෙන්න ඇතටම ශබ්ද විරෝධයක් තති බෙනවා ඒ ශබ්ද විරෝධේ ති එක පුද්ගලෙක් බෙරයක් ශබ්ද කරනවා පසේ පොලීසිය මේ බුද්ගලයව අතරංගෝඩ අරගන සරි අතර ල හෝගේ බෙරේට පහර දෙන ඇතරටම බෙරේ එක පැත්තක් පැලෙන ඉට පස් යහෝ නිත් පැත්වාදනය කමින් යනවා. ඒ නඩු සින්දුව තීරණ වෙන පොලිස විසින පුද්ගයාාගේ බැරයට කර බුහානිය ඔුගේ ප්‍රකාශනය අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය උල්ලගනය කිරක් කියලා. එතකොඩ අපේ අප අදස් ප්‍රකාශකිරීම යිති එක පැත්තකින් ආණ්ඩුවක් විවේශනය කිරීම දක්වා දදිවනවා තක ශබද්ද විරෝධය පැවත්තුනෙත් ඒ කල තිබුණු ආන්ඩෝටේර හහිව තේම තකකාලව පි දක් පවගගේ වුද්ද ශබ්ද විරෝධයන් ගනක්බෙනවා ශබ්ද විරෝධයන්ට අයිතය අපිට නඩු තින්දු මගින් බිබල තියෙන ඇතර. එතිං එතකොට ආණ්ඩුවක් විවේචනය කරන්න. ආණ්ඩුවක ප්‍රතිපත්ති නිවවැරදි නැත්තන් ඒවා පෙන්නොල දෙන්න. ආණ්ඩුවකටයුතු තීන්දු තීරණ ඕනෙක් පිළිපතු අදහස් ප්‍රකාශ කරන්න මිනිස්සුන්ට මේ දහතරව එක අයන් භාෂනයේ අදහස් ප්‍රකාශ් කිරීමේ අයිති යටතේ අවස්ථාව තියනවා. එදකොට අ කවර කියනගේම ආණ්ඩ ේචනය කරන්න ැ කිය. ඒහ එකක් නැ එක සම්පූර්ණින් අසත්යක් ඔහුන මාආණ්ඩුවක් බලය ඉන්න ආ්ඩුවක් බලය නැති වෙච් ආණ්ඩුවක් වුණනොත් විවේශනය කරන්ඩ විවේශනාාත්මකව ආ්ඩු දෙස බලන්න පුරවවෙසින්ටයිතීතිබෙන එක තමයි ප්‍රජාතන්තරවාදේ මූලි මෝල ධර්ම හෙම බලන්ඩ හැකියාවක් නොවනොත්තේම ආණ්ඩු ආණ්ඩුවල්ට පුළුව ඕන තීරණයක් කරග නොහ කටතු කරම වෙන්න පුළුවන්හ ඉතින් එහෙම තැනකට නැතුව ඩු ටඩු කළ ුත්තේ මජනාවගේ ආපතට ආණ්ඩුවක් මජනතාවගේ ආපතර කටඩයතු කරන්න නැත්තන් ඒ හැමේක්ම විේචනය ර ජනාවට යිතිෙනවා. ට පස්සේ ඌෘතිී සමි පිටවීම අයිති අපිට තිබෙනවා එක ආණඩු ක්‍රම විවස්තරන් ලබාදලබෙන යිතියක්ක්. ඒකම ප්‍රසිද්ධිය හෝ පෞද්ගලිකව තමන්ගේ ආගම පිපදිින්ද අදහන් ඒග මගන් වන්ඩබිට නිදහසක් ල තිවා. අපැ අපේ රටේ ප්‍රපදර රශ්නයක් තියෙනවා ගොඩක් වෙලාවට මේ ආගම් සබන්ධය කටයුතු ර ේ විද ැට මැති වෙච්චය වස්සහති බෙනන කොට මට ම ග කර ැ කට මගේ ආම පෞද්ගලිවත් ප්‍රසිද්ධිය දන්න ලුව ගන්න ුව න්න ඒකම තමන්ගේ සංස්කෘතිය බක්තිවිදිින් අයිතියක් අපිට ලබාදීල්ලතියන අප යන්නවා මේක නො හවි ාාවයක් සහිතරටක්මක විදත්වයක් ති බෙනවා පීරට ජනවර්ග කන ාවක්චීවත්න සහර යාගම අධානව සහර යාගම අදහන්න නෑ නිරාගමක. නිරගමිකයි හ යිටත අයිය තිබෙනවා. ඔය කවුන්ගේ අදහස ඔන්ට ඔඕුන් නිරාගම් කයිකලලා කියන්න බයිවන ත්න. බයිවින්න වශත් නිරාගමකයගනක අදහස ම කතාරන්නික යත්තනවා දී සසාකච්චක්න මුත් ෝමරි අයිතිය? ිය ප්‍රවසි ට දෙ වෙනවා ට පස්සේ නීති්‍යයනකූල රැකියාවක වෘත්තියක කර්මාන්තයක නලෙන් බිට යි ේ ීතියනක යනකුට නීති විරධීනන් අපි කරන්න බැ ඒවා නීතියන් තහනන්න අයිතිවාසකම රැවරණය පිටි ලැබෙන හැ. ඒකම ශ්‍රීලංකාව තුළ අිම ස්ථානයක වාස කරන්න බිට පුළුවන් කැමති තන පිට ඉන්න පුළුවන් වෙන්ඩඕන නති රධී වනෙව ඒකම කැමති තැනට යන්න එන්ඩ පුළුවන් වඩෝන අපිට කාතරවත් සීමදාන්්ඩ බෑ මේ පාරෙන්න් මේ පරෙන්යන්ඩ පාකේලද පවුගේකාලේ රංකාරගේ න්ටහදපු ්‍රස්ත විරෝධී ැතිෙම තිුණ ඒවගේ අවස්ථාව නඇති කරන්න උත්සාහ කරලා තිබුණ එතකොට හැබැයි ධාතරනි ව්‍යස්ථාවට වනි තත්වයන් පටහැනි. ඒක්කම අපි රට යොතේට ශ්‍රී ලංකාවත් නවත පෙරලා එන්නත් අයිතය තියනවා. ඒය අතිවාසික මස් ල බාදීල තියෙනවා ඉතිං මූලි වශය ගත්තොත් හෙම ඔයක අතිවාකටි අපට දාහතරෙන් ්‍යවස් යෙන් පුර සියන්ට බාද ලතිබෙනු. හොයි දාාහතරන් ව්‍යවස්ථාව තුල ශේෂ කරුණු රනාවක් තියෙන යිතිහාසික නඩු තිහිදු තියෙන දැග විශේෂම භාෂනය ප්‍රකාශනය අයිති වගේ සමකාමීව ඇැස්වීම අදහස් ප්‍රකාශකිරීම මේ සියල්ලක්ම හේතුකොටගෙන මේ පහුගේ කාය තුල බට මතකඇති ඔට අතුින් නැති සහම කියපු කාරණාතුලද ඔබට පැදිලවනු ඇති කුමන කුමන තැංගලදිද අපේ මේ දාාහතරවන ව්‍යවස්ථාව විශේෂම් උල්න්ගන වීමම් සිද්ධ වනේ කියෙන කාරණාව. අපිේ මේ සල්ලක් පිබඳවම සාකච්ඡා කරමෙන්න්නින් අතර වාරයේද දැන් සහර සීමකරීමේ අතේ. ඒීම කිරීම ඇටතිි ේදවල් පිළිබඳු හතා කරන්න අවශ්‍ය වෙනවා නීති ජයත තවත් අපිට යෙනවාවද මේ සම්බන්ධෙන් කතා කරන්න විශෂම අයිතිවාසිකම සම්බන්ධයෙන් පරිීක්ෂය කරනවා අපි ආවොත් එහෙම ඇත්තටම අපි අයිතිවාසිකම් ඔය්‍යවස්ස හතරට සීම වෙනදකම මේ අයන දහයේ සිට හතර දහර දක්වා එතකොට මේ අයිතිවාසිකම් භක්තිවිිතිද්දී අර අපි ප්‍රසිද්ධ කියමනක් තියනවා බට සැර ඇටිය වනන්න තියෙන අයිතිය අනත් කෙනගේ නාසේලගින් කෙවර වෙන කියලා එතකොට එ තේදී අපි අයිතිවාසිකම් වලට තියන සීමවන් මොනනාද කියනක පාලුස්සනි ්‍යවස්ථවිම පහැදිලිවදක්ොල තිබෙනු. එතකොට මම ඒසීමමව න එකකින් එක විග්‍රහ කරන්න්නයන්න අපිට තින කාලයත් ප්‍රශ්ණිෂනමුත් අපි දන්න අපි ජීවත්වෙන්නේ බහුවාර්ගික බහු ආගමිකරටක කොඩේ වාර්ගික. ආගමික සහයෝගීතාවය ප්‍රවර්ධනය වන පරිදි තම අපිට බුක්තිවින්න පුුවන් වෙන්න තකොට එකට පටෑනනිව බුක්තිවිදින්න බැහැ. එම අපිට බැහැ අධිකරණයට අභාස කරන්න. අපි අපිට අද ස් ප ශ කිරීම අයි ඇති ෙන තමයි රජේ විවේශනය කිරීම සහ අධිකරනට පසසිකිීම දකක් දෙකක් ආන්්ුවක් විේජන කරන්න වෙසි ප්‍රශ්නයන හැයි අධිරනයක් අපිට විේචනය කරන්න බැහ. අධිකරනකට පහස කරන්න බැ පාස විශේෂයම ඒ සීමාවට අපිට අත්ේනවා. එතකොට ඊට අමතරව රටේ අපි දන්නවා ජාතික ආර්ථිකය. ටේ ආර්ක ියාත්මක න්න න ත කොටේ ටිය ආර්ථිකයට වලපෑම් වන පරිදපිට අයිතිවාසික බහතුති දින්න බැ හෙම සීම කරලාතිබෙන්නම තරටකි සරහට යද්දී මිනිස්සු නෑ මේක අපි අයිතිී කියලා හැමේ එකක්ම එකන පීට අපි කියන්නේ අපිට අන්තයට ගියපු නිදහසක් ලැබිල නැහැ මොකද රටකු තිස්සරට ඇන්නඕන අප අයිතිවාසික මාරක්ෂාවන්නත් ොනත කොට ොදකම අතර යම් තුළනයක් තමයි තියෙන්න්න ඕනේ මූලි වශයෙන් නැටම ඔය කියන සීමාවන් තමයි ති බෙන්නෙතකොට ඒට අමතරව රටේ ආරක්ෂාවසා යතා පැවැත්ම නැ මහජන සෞඛ්‍යය. ඒකම සදාචාරය. අනිත් අයගේ අයිතිවාසිකම් සානිීදහස. මජසාම ජන සාමය මේ වගේ කරුණු ආරක්ෂාවන පරිදි තමයි යිතිවවාක පුක්තිවි දින්න අ වශ්‍ය වෙන්නේ තාම සරලෝකුව ො කියන සීමාවන්ට. පිය යිතිවාසිකම් යට ව තොර තු න දැ ප ොරතුර ලාගන්නවන තුලද යම්කිසි කාරක සීමමකිරීමම් තියවාවද විශෂමි රජයේ සහ රජේ කොටස් හිමි ආයත අතර යම්ම ආකාරයක තොරතුරු ලබාගනීමේ. ප්‍රශ්නයක්තිය නොදීතරම රජය අතනල තොරතුරු ගන්න පුළුවන්. ඉට පස්සේ යම් රජ හි කා රිත තියන කොට ස් අතන ොරතුරුනත් අපිට ලබාගෙනීම හැකක් ති මත් යම් ේාවන් ටික් දකොල තිබෙන උදාාරණයක් විදියට රාජරහස් අපිට ඉල්ලන්න බැහැ. ඊට පස්සේ යම් අපරාද නඩු කට ුත්තකට දා නඩු කටුත්ක් කුසාභියක තිේරෙන පරද නඩු කොටුත්ත ඊට අදාලාල ොරතුර අපිට ඉල්න්න බෑ තව කෙනෙක් පෞද්ගලිත්ත ඇල රවෙනතු. තුර පිට ඉල්ලන්න ැහ. මේ වගේ සීමවන් ගණනාවක් පන බෙන තුොර තුර ැගැීම පන තිීති ඒ සීමමාවට යට තමයි. තුලබාද හොඳ අප මේ යිතිවාසිකම් සම්බද තාරම ප ද යතුකම් පිබඳවත් හ වගේ හමනත් කාර රයන් පිදව තාකරන යන පුරවසගේ අප මේ කතා කරම නින්නන්නේ පුරවැසය අතිවාසිකම හා කාරය භරය පිළිබඳව නීතිීක්ඥ ජයන්ත දෙහ අත්තගේ මහත්මයා සමඟ අපි ගීතම විරාමික නතුර ්‍රාවක හිතතුන මේ කාරය භහයන් මනුවද අපිට යිතිවාසිකම ලබාදීල තියෙනවා තමයි අනු ක්‍රම ව්‍යවස්ථාවෙන්. හැබැයි මේ පුරවසියන් විදිහෙයට අපිටත් මේ රාජයේ හෙට දවස වෙනුවෙන් රාජයේ අක්ඩ පැවැත්ම වෙනෙන්. හි සංවර්ධනය වෙන වෙන් අපිටත් කාරය භහරයක් පැවරිල්ලා දේනුව කාරය හරය සම්න්ධී. අපි අවසන් කොටසේදීසාකච්චා කරන්න සූදනමින් ගීතම රාමයක් ාගනටම ස දනමලයි. ව ක් න පරම හි පත්്ති හ ග තු න්නේ අප යවසන් කොටසට සබන්ධ වෙන්නේ බ ැ ර කාර හරය ි රන්න තුලද අපිටම යුතුකම් කියන කොටස අමතික කරන්නම බැහැ. නීතිීගඥ ජයන්ත දෙහ අත්ගේ හත්ම තා පැහැදිලවම. ේල් අඔබද කෙල දන්නේ යිතිවාසිකම් මනොතිබෙන්න්නනාව සීමමාකිරීම් සහ යිතිවාසිකම් කොහොමද අපි දිනාගන්න කටයුතු කරන්නේ සහපට පරල්ලතිම අයිතිවාසික මනෝදගෙන කාරණ ජයතමමාත්ම මේ කාරය භහරය සම්බන්ධෙන් කතාහර දිපුරවැයගේ යුතුකගම් කියරන කොටස අපිට අමත කරන්නම බෑ. අපි මේ යුතුකම් ගැනත් කතර මහද අපිට මේ රාජ්‍යයේ හෙට දවස වෙනුවෙන් මනෝගගේ යුතුකමක්ද කරන්න තියෙන්නේ කියලා. ැදලි ති ක දක් න වගේ දක් ෙනවා ර ඩුක වස්ාවයි අ ව වස්ාව හිම් ැදලි ගවා සභාවධර්මය සභාවික සම්පත් රැක ගන්නක පුරවසියන් තු මක් වෙනවා කියනක ට පාසේ ස්ු ගේ යිතිවාක සහ නිදහසර ගරු කරනක යුතුකමක් බෞට පත්වා ඉට පස පොදු දේපල රක්ෂා කරනක පොදු දේපල අයත පරිදි යොදාගන්නේවා වලක්වන් නාස්ේට එරෙව ්‍රියාරන්න රුව යන්ට තිත් ේවා ැපි ඇම ෙස් ම නව අපේරටේ මහජනම්පත් නාස්තියක් වෙනවා ඔබාවිත වෙනවා කරක්්ෂ මනනාද මේ වංචා දෝෂන් තියනාව කියලා ඒට එරෙහි ට ර බිට ුතු ම ප හමද අපිට හනද න බ ඉස පට තිෙවා ජති අ ිවෘධිය වර්ධනය කිරීමට සහ ජාතික සමගගේ පෝෂණ කරන් අපිට යුතුමක්තිේෙනවා ආන්ඩුරනම් වස්ථාවස නීති ආරක්ෂා කරන්න්න සානු ගමනය කරන්න්න අපට යුතුකමක්තිබෙනවා නොව කියන මූලික යුතුකම්ටික විසි අටි විවස්ථව දක්ොලාතිබෙන ඉරි අයිතිවාක මුක්ති ව ගේම යතුකම් පිබඳවත් අප හිතන්න ඕන විශේෂය මරපි කිය හම දෙසමේ පුරවැැසි භූමිකාක් අපිරන්න නැත්තම ට නිවරදි මවත එෙන්නේ නැහැ කියලා තුර ුතු කම්්ි රියට කරොත්හෙම සමමාර් වෙලාවටම සෑන ප්‍රමාණයක් කාරණය වවා දවධාරනයක් විදියට අපිදන්න අපෙරටේ අල්ලස දෝෂයට විරුද්ධව කතා කරන්නේ බොඩි පිරිසයි. පොදුදේපල සම්පත් නාස්සීෙන් කොච්ච වාදට කතා කරන්නේ පෙනන්නේ නැහ ගොඩක් වෙලාවට. පුර සියු. ඉඩ ව න් කිය ැ හැ ර ික් න ාවගේ පෙළැබවීම ඩු මට්ටම ය හේතු ොක් තු . ක් ංකීන ප්‍රශ්න එක හතුවක්තමයි හැම ජනතාවට මන ව හැ පුර ේයක න වයි . න ත්ම වන්න ම සවිධානාත්මකව තකොට ෂනය ප්‍රතිලාබ සමාරවෙලාවට එනතාවගින් යම් පිරිසකටත් එනවා රජ හෝ ක්ක්‍ර හ ෝ කරෝ න යම් යම් ප්‍රමාණයගෙන් එනවා. එතකොටඒ දූෂණය ආරක්ෂා කරන්න යම් පිරිසක් ඉන්න ඇතරම සම්විධානනාත්මකව පස වෙෙලකින් පසු ෙලක් න්න ඒතිඒ එක හේතුවක්. රද ො රක් ෂ ො ර විට ගොඩක් ට න රන ැ න්න රක් ෂාවක් ැබ බ ෙන රද ක් . වෙලා හොඳයි මේ අපි අවසන් වශයෙන් කතා කරන්න වෙනවා දැන් මේ. ඔබ සඳහන් කරපු අයිතිවාසිකම් යම් හෝ තැක. කඩවීමක් සිද්ධ වුණුත් අප පුරවැසියන් විදියට. අපිට මොනවාද ගන්න තියෙන ක්‍රියාමාර්ග, මොනවාද ගන්න පුළුවන් ක්‍රියමාර්ග මේකර අපි තනි පුද්ගලෙක් විදිහ, මොනවගේ කාරය භහරයක් කරන්න පුළුවන්කමක් තේෙනවාද නේතිීකඥ ජයන්ත. පැදදිලුවම අපට අඩුක්‍රම ්‍යවස්ථාවවි දා හත්ලන වස්ථාවති තිෙනවා. ඔබ අයිතියක් කඩවෙන්න පුළුවන් වෙන්නේ විද්‍යායක හෝ පරිපාල ක්‍රියාවින්. විෙරල්ලකුවත්තයම රජයේ නිල් ධරෙගේ ක්‍රියාවක හ නොකරහැරීමකින් තමයි කටඩවෙන්න පුළුවන් වෙන්නේ. පෞද්ගලි පාර්ෂයක්ගේ ක්‍රියාවකින් අයිතියක් කඩුනා කියෙලාල අපිට සහන ල්ලන්න බෑහකට වෙන ම සිල් නීති හෝ පාධ නීති ප්‍රතිකරම තිබෙනවා තකොඩ රජයේ ක්‍රියාවකින් අපේ දක්වලදදි නයිතිවාසික ම කුල්ලන් ගේෙ නු අපිට සහ ව ක්මයි අපිට මනමින්ක මිෂ සබහට පැමනිිල්ක් කරන්න පුලුව. තිවා ාව හැකිීක්මන බේ ැමෙල්ලි සිද්ධ කරන්න අශ්‍යයි ඒ සම්බන්ධයෙන් ඔබ තොරතුරු රැස්කරගන්න අවශ්‍යයි සාක්ෂි රැස්කරගන්න අවශ්‍යයි ඔබේ පැමිනිිල්ල සනාත කරන්න. ඉතින් එක විල්පයක් පිට තිබෙන අබි න ප්‍රධාන ර ව ම න්ුකරම වස්ව ම බාද තිබෙන ්‍රේ ාධිකරන ූලි යි වාසක පෙ මක්. යොමු කරනොට මේක ගොඩක් වෙලාවට පෞද්ගලිකොම කරන්න අපුවන්න පුළුවන්තිය තාක්ෂණික ප්‍රශන නිසා නමුත් පෞදගිලිකෝහෝ නීතියෙක් මින් අපිට මේ මොලි යිතිවාස කකම්පෙත් සමඟගුණ කිරීම හැකියාව තිබෙනවා එතකොටත් අයිතිවාසිකම කඩවීමේ සිට මාසේක කාලෙක් ඇතුළතම මේ පෙත් සමගුණු කරන්න වශ්‍යයි කොට මාසේ පහු නොත්තයම හෝ දුරට ඔබේ පෙත්සම ්‍රතික්ෂය පවෙන්න පුළුවන් නිසි කාලේ තු ලෝබාධකරට විල හැ කියලා ඉනිසා ඔබේ හොදර මතක තියාගන්න ඕනේ හැකි ඉක්මනින් මේ අයිතිවාසිකම් කඩවීම් බලට එරේව ක්‍රියාගරන්න අවශ්‍යය. ඊළඟට පරිපාලන ටො පිළිබඳ රර්ලිමෙන්තු මහකම සායක කනෙක්කින්නවා අපිේ ඔම් බුඩ් න් කියලා මේ යිතිවාසිකම් කඩවීම් පිළිමඳව ඕම්බමන් වරයාටත් පැමිනිල්ලක් දිෙරි පපත්කිරීම ැ කියාව තිබෙන. ඔය කියන ප්‍රධාන මෝලික විකල්පතුන නැත්තන් ය අවස්ථාතුන තම අපිට තිබෙන්නේ සහන සලස ගණ්ඩ අධි කරනයකින් හෝ ඇත්තන් න ම ද යා ම ල්ලා කිරීම. දැන් අපේරට ජනාව අම්මාකාරක මහර තැන්වලද අපට ෙල නමේ මහර නඩු ඉතා විශාල විදිහයටට ඇතින නිසා මේ වගේ අපිටේ කාලේ මුදල්ම සියල්ලක්ම ස්තීවර නිසා හර ලාට වේ ිෂ මල්ලස සම්බන්ධ නඩුහ ම අතැරීමම ප ද ස. නඩුව ගුණුකිරීමේදේ ඒවා විභහගවීම දක්වා වූ ක්‍රියාපඩිපාටියයට සෑහැන කාලයක් ගත වෙනවාද ඒ නඩු කටයුතු සිද්ධ වන් විශාල කාලයක් ගත වෙනන්නහ ඔබ ්‍රේෂ්ාධි කරනන්නේ මූලිකයිති වාසිකම්පෙත් සමක්ගුණු ොත් ම එක ඔබට එකනේ විශාල කාලයක් වෑෙන් හැ නඩු හලිවර කරන්න එනිසා එකක් තිබ නඩු ප්‍රමාණය වැඩිමත් එක් අධි කරන විශා අඩු සං්‍යයක්ක්නවා ඒ නිසා වසරක් දෙකක් වගේ කාලයක් ගතවෙන්න ඉඩක් තිබෙනවා නමුත් ඉතාම හදිසි නඩු කටයුතක් නංඒක ඉතාම ඉක්මණින් හිවර කරන්න කරන අස්සා අපි දකි නෝ එකක ඇන නඩුව දාලා මහස කීපයක් ඇතුළතවුනත් නඩුවකිවරවෙන්න පුළුවන් යම නැත්තං ඒ නඩුව හිතන අපි නඩුව පවරල ඉතාම කෙටි දන අපි ටරග නඩුව පිබඳව කරුන් තවරන්න ලවා ිල ර ද ද ක්තමයි දීම සම්බද දමයි රු සලකා බලන්නේ ්‍රේෂ්ා ධි කරන. ඇතකොට ඒක ඉතාම හිතන්නේ වැඩි ල් ලැන් අවස්ථාවක් නෙවෙයි. හැබ ඉන් පසේ අඩුව විවාදයට නියම කරනව අතව අවස්ථාවකට ඒකදදි මෙත මාසතුන හතරක. පමණයි හදනයක් තමයි ඔට ලැබෙන්නේ. ඉ ඒ අරන්න සුවිශේෂී ප්‍රමාදයක් සිද්ධවෙන්නේ නැහැ. නිසා ඒගන මතන් ප්‍රමාධය ගැ වැඩිය හිතන්න වය හැක නක යිමකේ අදහස ො මිනිතු දෙකවගේ කාලයක්ක්තිේන නීතිීක ජන්ත දැන් ඔබ විශ්වාස කරන අහ ඔබ මේ කරුණුත්ෙක්ක සලකලා බලද්දී. යම්මා කාරයක නේරීක්‍ෂණයක් කරන්න පුළුවන්ද, අපේ රටේ ජනතාව මේ යිතිවාසිකම් හඩවීම සම්බන්ධයෙන්, විශේෂ ඔවුන් හඬනගීම සිද්ධ කළුත්. අපේ රටේ මේේ රාජ්‍ය පාලනේතිබෙන්න්න වූ රජ්‍ය නිලධහරින්ගැති බෙන්න්න වූ දූෂණය අල්ලස වංචාව මේදේවල් නතර කරගෙන සාදු සම්මත සමාජයක් ගඩනගා ගන්න. ට ලුවන්මක් ලබේවිද ජනතාව මේ තමන්ගේ කඩවුුණු අයිතිවාසිකම් සම්බන්ධීෙන් හඬ නැගීමක් නීතියනුපුරව සිද්ධහලු. පැහැදිලියම ඔබ කිය පපුවිදියට කොහේ හෝ දූෂණයක් වෙන වන අල්ලසක් වෙනවනං රට එක පුර වැසිය ගෙනෙවෙයි සමස් පුරවේසියන්ගේ යිතිවාසිකම් ල්ලඟගයක් ඇැති වෙනවා. එත කොටඒ කරුන් සම්බන්ධයෙන් අපිට කතා කරන බිලිබඳව එරහි වන්න පිට අයිතියක් තිබෙන. ඒ යිතිවාසිකම අපිට ක්‍රියාත්මක් කරන්න පුළුවන්න අපිට සක්‍රියවේදේ. ල් පිළිබඳව අවබෝධ කරන ටයතු කරන්න පුළුවන්න්න ට විුද්ධවවෙන්න පුළුවන්න්න පිට බොෝදේවල් බලක්වා ගැනීම හැයාාවකුත්ති ෙනවා කියෙනකයි මගේ විශවාසය නමුත්ද සිියට සීයක්ක් සිියල්ල ම හිතන්න අපි අතරන්න ලුවන් කියල විශවාස කරන්නේ. අපි අවබෝධයෙන් යුතුව සක්‍රිය වෙනවනම් පුොර වැැසියෝගොඩක්තේවල් වෙනස් කරන්න නිවැර්දිමාවතරගන්න පුළුවන්. යි අ දවසේදී පුළුල් තුර කාවක් අපිේ මේ සැකවිෙන් පෑ දෙක්ක කා තු සාගච් ල තිව ක්ෂ ධ්‍ය ථන ්‍රහින් සබන්ධි කරන මයි ක් ම් ජනත පරමදි හිපත්ති රන පැති ෙන දෙහි හයවන දිගහැරුම. අද වසේදී මේ සම්බන්ධෙන් ඉතා පැහැදිලිව ඉතා සරලව අපිට කරුණු කරණ කියලා දුන්නේ නේතිීගඥ ජයන්ත දෙෙහි අත්තගේ මහත්ම්‍යයක් බොහොමස්තුූති සම්බඳධ වනට වැඩටයුතු සාර්රත න්න කියෙලාි ප්‍රාත්ානරන ොස්තුති ම ස් ති යඇත. ඒේ න අදට ග න්න සිදධ වෙනවා ඇතිවන ප්‍ර් ක්‍රියා රක්ෂ අධ්‍යථාන ජනතාව වෙනුවෙන් ජනතාව දැනුවවත්කිරීම වෙනුවෙන් මේ පරමාධීපත්තියේ බලිය පපුරවැැසියා සතුතිබෙන්නව අයිතිවාසිකම් සම්බධන පිසාකච්ඡා කරේ අද දවස්සේදදි. ඉතින් මේ පුරවැශසිය අයිතිවාසිකම් කඩවෙන්න නොදී. මේ හ සම්බන්ධින් හඬනගන්න මේ හ සම්බන්ධින් නීතියනුකූලව කටියයුතු කරන්න අපිට පුළුවන්කමක්තියෙනවා. ද මේ සියල්ලක්ම අප කරෙහි අපිට ලබල්ලා තිබන්න අවවා ඇතිවාසිකම් එහිද තාමත් නිදාගෙන ඉන්න නැතුව මේ වන්ුවෙන් අපිටයුතු කරන්න කාලේ ඇවිල්ල තියන්නේෙි කෙනක තමයි අපි මේ මතක්කිරීම සිද්ධ කරන්නේ එසේනම් මදට පිට සමුගන් අවසර ලබා දෙන්න ගේ ෂ තුන්ත වන අපේ මතිවරන ප්‍රචන් කක්‍රාන ක්ෂ ්‍ය ර මේ වැඩස්රහන යු සහ ෆෙස් බුක් හරහා රූප වාදීන් බලන්න අවස්ථාව ලබාදන අපේ දිලලාන් බොමස්තුූති ඔබට. එසේනම් අදට සමගෙනයන් අං අපප සමුගෙන යන්න්නේෙත් නීතිීඥ ජයන්ත දෙහයක්ත්තගේ මහත්මයාම තෝරගත්ත ගීතයහින් මෙ ගීතේ අරුත මේ අද වැඩසරහට මනාවට ගැල පේවි කියලා ඔහෝ විශ්වාස කරන්නවා. ඔවට ජෑග්‍රහහි දවසක් මම චාමර විජේති ලක.